නොබෙල් සම්මානලාබී කොළොම්බියානු ජාතික ලේඛකයෙක් වන ගාෂියා මාකේස්ව දවසක් පුවත්පත් වාර්තාකරුවෙක් යන ඔහුගෙන් සමුග සාකච්ඡාවක් කියලන්න. ඒ වෙලාවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මේ පුවත්පත් වාර්තාකරු අහනවා. ඔහු අහනවා ඔබේ බොහෝ කෘතිවලට බලය සමග ඇති හුදකලාව තේමා වී තිබෙන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ගාෂියා මෙන්න මේ වගේ උත්තරයක් ලබා දෙනවා. ඔබ වඩාත්ම බලවත්ව සිටින විට ඔබට බොරු කියන්නේ කවුද? ඔබට විශ්වාස කර හැකි පුද්ගලයන් කවුද? මේ ගැන තේරුම් ගන්න අපිට අසීරු වෙනවා, අමාරු වෙනවා. ඔබ අතිශයින්ම බලවත්ව අත්නොමතික බලයක් හිමි කරගත් විට ඔබට කිසි විටක සත්‍ය හා යථාර්ථය සමග ගනුදෙනු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මිනිසෙකුට අත්විඳීමට ලැබෙන ඊටත් වඩා තනිකමක් හුදකලාවක් තවත් කොයින්ද කියලා. අපි විශ්වාස කරනවා බලය, ධනය මේ හැම දෙයක්ම තියෙන කෙනෙක් බොහොම සතුටින් ගල්කට කරනවා කියලා. හැබැයි සමහරක් අවස්ථාවල මෙන්න මේ වගේ ප්‍රශ්නකට උන් මුහුණ දෙනවා. උන්ගේ ජීවිතයේ හුඟක් දේවල් කියන්න කෙනෙක් නැහැ. ඒ වගේම තව කෙනෙක් කියන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයකට උන් මුහුණ පානවා. ඉතින් අපිට විශ්වාස කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැමදේම තියෙන බලය, ධනය තියෙන කෙනෙකුත් බොහොම සතුටින් කල්ගත කරනවා කියලා. ඉතින් මතක් කිරීමත් එක්ක අපි සූදානම් වෙන්න වගේ ආරම්භ කරන්න ලියන් සරසන ලියන් සනන ටෙලිවිෂන් විලාසිතාව ලිය තඹරා. ලියන් සරසන ලියන් සනසන ටෙලිවිෂන් විලාසිතාව ලිය තඹරා. අද සෙනෙහෙඹර බ්‍රහස්පතින්දා දවස. ඉතින් වෙනදා වගේම ඔබ දන්නවා අද දවසේදීත් අපි සූදානම් වෙමින් ඉන්නවා විශේෂ විදිහට රසවත් කේක් එකක් ඉදිරියේදීම හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. අදත් මගෙත් එක වෙනදා වගේම එකතු වෙන්නේ ෂෙෆ් ශෂී හරේන්ද්‍ර. ෂෙෆ් අයිබෝන්. අයිබෝන්. හොඳින් ඉන්නව නේද? හොඳින් ඉන්නවා. අද ටිකක් අමුතු කේක් එකක් හදන්න යනවා කියලා ආරංචියක් ආවා ඇත්තද? ඔය චතු අපි වැඩිපුර කනවට වැඩි ටිකක් වෙනස් විදිහේ පොඩි අය එහෙම කැමති කේක් එකක් තමයි අද හදන්න යන්නේ. පොඩි අයකේ මම වගේ. චතුලා වාසනාව වගේ. කට්ටියට කැමති කේක් එකක් තමයි හදන්න යන්නේ. මොකද්ද? ඒකේ විශේෂත්වය තමයි චතු දැන් අපි සාමාන්‍ය කේක් එකක් normal ෆ්‍රිජ් එකේ තියලානේ දැන් ගැටෝ එකක් කිව්වොත් අපි normal ෆ්‍රිජ් එකේ තියලා තමයි කන්නේ. නමුත් මේ කේක් එක ඇවිල්ලා ෆ්‍රීසර් එකේ තියලා කන්න ඕනේ කේක් එක. ෆ්‍රීසර් එකේ තිබ්බ කියන්නේ ඒ කියන්නේ ඒක ගොඩක් සීතල දෙයක් වෙන්නේ බෑ. සීතල දෙයක්. අපි අද හදන්නේ අයිස් වගේ අයිස්ක්‍රීම් කේක් එකක්. අයිස් වගේ අයිස්ක්‍රීම් කේක් එකක්. හොඳයි. ඉතින් ඔන්න අද අපි සූදානම් වෙලා ඉන්නවා අයිස්ක්‍රීම් කේක් එකක් හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න. වෙනදා වගේම ඉන්ග්‍රීඩියන්ට්ස් කියන්න කලින් වාසනාගේ පැත්තට ගිහින් වාසනාගේ කතාවට සවන් දීලා එමු. ඔව් චතු මේ පුංචි ප්‍රශ්නයක් අහනද ජවිද මේ හිතන්නේ නැති අවස්ථාවල අකරතැබ්බයන්ට මුහුණ දීලා තියෙනවද හිතන්නේ නැතිවම ගොඩක් අකරතැබ්බවල තාමත් මුහුණ දෙන අවස්ථා තියෙනවා හොඳයි ඉතින් ඒක විශේෂයෙන් අපි දන්නවා තරුණියකට කාන්තාවකට අපි දන්නවා සමාජයේ බොහෝ වෙලාවට මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන සිදුවෙන අවස්ථා වැඩි විශේෂයෙන් කාන්තාවක් වීම නිසාම මේ අවස්ථාවලට ඇය මුහුණ දෙනවා මෙවැනි කතාවක් සමාහයට ඔබේ ජීවිතය තුලත් ඇති ඔබ දන්න කියන කෙනෙකුගේ ජීවිතය තුලත් තියෙනවා වෙන්නට පුළුවන්. අපි අහලා බලමු මේ අපේ රටේ තවත් කාන්තාවක් ඇගේ ජීවිතය තුල මුහුණ දෙමු තවත් බොහොම ඛේදජනක අවස්ථාවක්. අපි අහලා බලමු. ඇත්තටම අපි ජීවිතේ කලබලෙන් කරන දේවල් නිසා අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතවල ප්‍රශ්න වෙනවා. අපි ඒ හිතන්නේ අපිට ගොඩක් ප්‍රශ්න වෙනවා. ඉතින් ඒ වගේ මාව 99න් බේරුණ කතාවක් තමයි මම මේ අද කියන්නේ. මට මතක විදියට සිකුරාදා දවසක් දෙසැම්බර් මාසේ හස්බන්ඩ්ගෙන් මට කෝල් එකක් ආවා. එයා කිව්වා මේ බොනස් හම්බුණා කියලා ඉතින්. ඇත්තටම ඉතින් ඒක කිව්වම ඉතින් හරිම හැපි වුණා ඉතින් මොකද මේ මට ෂොපින් යන්න පුළුවන් නිසා. ඉතින් ඒක තමයි අපි ගත කරපු වැඳලා අවුරුදු දෙකක් යනකොට ගත කරපු නත්තල. ඉතින් මම හස්බන්ඩ් එකව අනේ වාට සල්ලි හම්බුනේ කියලා අපි අදම යමු ෂොපින් කියලා. පස්සේ යාකුවා මේ අද නම් යන්න බෑ. අපි සෙන්සුරාදාට යමු කියලා. පස්සේ මං කිව්වා අපෝ බෑ හෙට හරි කරදරයි ගියාම අදම යමු කියලා. පස්සේ එයා මගේ මම බල කරන නිසා කිව්වා හා හා එනම් එන්නකෝ ස්ටේෂන් එක ළඟට එන්න කියලා මට කිව්වා. ඊට පස්සේ යන්න ලෑස්ති වෙලා මං පාරටත් ගියා. ගිහිල්ලා බස් හෝල්ට් එකට යද්දී මට හිතුණා මගේ ඇඳුම ටිකක් කොට වැඩි. බස් එකේ යන්න බැහැ වගේ හිතුණා. ඉතින් මං ඒ පාර ත්‍රීවිල් එකක් බැලුවා වටපිට දාන්න කියන. ත්‍රීවිල් පාකේ ත්‍රීවිල් තිබුණෙත් නැහැ. පස්සේ මං
ඉස්සරහට යද්දි ඈතින්ගෙන ත්‍රීවිල් එකකට මම අත දැම්මා. අත දැම්මම ත්‍රීවිල් එක මගේ ගාව නැවැත්තුවේ නෑ. ඒුණට මාව පහු කරන් ගිහිල්ලා ටිකක් දුර යන ගිහිල්ලා නැවැත්තුවා. නැවත්තලා ඒ මිනිස්සයා බෙල්ල එළියට දැම්මම මං හිතුවා එහෙනම් හයර් එකට තමයි කියලා මං දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා මං ත්‍රීවිල් එකට නැග්ගා. නැගලා මං වාඩි වුණා. දැන් ඒ මිනිස්සයා ලෝගෙන යනවා. ඒ අතරේ මං හස්බන්ඩ් කෝල් එකක් ගත්තා. මම බස් එකේ නෙමෙයි එන්නේ, මං ත්‍රීවිල් එකේ එන්නේ. මම ස්ටේෂන් එක ළඟට එන්නම් කියලා. ඒ අතරේ මට තේරෙනවා ඒ මිනිස්සයා මගේ දිහා හැරි හැරි කන්නා වගේ බලනවා. ඊපස්සේ මං ඒ මිනිස්සට ඕරෝලා අහක බලාගත්තා. ආයෙත් ඒ මිනිස්සයා හැරිලා මට මොනවද කියනෝ වගේ තේරුණා. මට ත්‍රීවිල් එකේ යන සද්දෙට ඒක එච්චර ඇහුන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. ඒත් එකම ඉස්සරහ තියෙන අතුරු පොඩි පාරකට මිනිස්සයා ත්‍රීවිල් එක දැම්මා. තර මට කර කියා ගන්න දෙයක් නැහැ. මට වෙන කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ඒ මොසේ හයියෙන් යන නිසා මට පණින්නත් බෑ. මං ඒ පාරේ මිනිස්සයාගේ බෙල්ලෙන් අල්ලලා හෙලෙව්වා. මං කලබලෙන් බෙල්ලෙන් අල්ලනකොට ඒ මිනිස්සයාට වාහනේ කන්ට්‍රෝල් නැතිව ගියා. පස්සේ වාහනේ ස්ලෝ වුණා. ස්ලෝ වුණාම මං ත්‍රීවිල් එකෙන් පැන්නා. පැන්නම ඒ මිනිස්සයා මා බැලුවේ නැහැ, කඩාගෙන යන්න ගියා. ඊට පස්සේ මං එහෙමම වාඩි වෙලා ඉඳලා නැගිට්ටා. නැගිටගෙන ඉස්සරහට ගියා. ඒ අතරේ මං මහත්තයාට කෝල් එකක් අරන් ගියා මට මෙහෙම සිද්ධියක් වුණා කියලා. පස්සේ එයා මං ඉස්සරහට යද්දි මං හිතන්නේ ඇවිල්ලා තිබුණා ඉක්මනටම. පස්සේ මේ එයාට මං කිව්වා මේ විස්තරේ. මොන ඇඳුම් ගැනිල්ලක්ද? අපි ගෙදර ගියා. ඔව්, මේ කතාව වහගෙන ඉන්නකොට සමහර විට ඔබත් මෙවැනි අත්දැකීමකට ඕනෑ තරම් මුහුණ දීලා ඇතේ. සමහර විට ඔබ දන්න කියන කෙනෙක්ගේ ජීවිතය තුළ මෙවැනි අත්දැකීමක් තියෙනවා වෙන්නට පුළුවන්. ඔබත් එක කතා කරලා තියෙනවා වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සමාජයේ මෙවැනි ප්‍රශ්න උන තරම් තියෙනවා. අපේ කාන්තාවන් මුණ ගැහුණාම මේ වගේ දේවල් කතා වෙනවා, කතා කරනවා. ඉතින් අපි ඔබට කියලා තියෙනවා, ඔබට උන තරම් වචන තියෙනවා කතා කරන්න, උන තරම් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි හොඳ අවස්ථාවක් ඔබ හොයමින් ඉන්නවා ඇත්තේ. ඉතින් ලියදම්රා තුලින් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. සති දවස් පහෙම දවස් දෙකේ ඉඳන් හතර වෙනකන් අපි ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය සහ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා දවසෙදිත් කතා බහ කරලා කියන්න පුළුවන්. කතා කරන්න අපි ඉක්මනටම 011143434 66 011143434 66 කියන දුරකථන අංකයට ඔබේ අදහස් අපි ඉක්මනට කතා කරන්න අපි බලන් ඉනවා. මේ කතාව තේමාව සම්බන්ධයෙන් ඔබේ අදහස මොන වගේද කියලා දැනගන්න. ඉතින් චතු අයිස්ක්‍රීම් හදනවා කියලා අපිට අයිස්ක්‍රීම් කේක් එකක් නේද චතු? ඔව් ඔව්. අපි බලමු අද මොන වගේද ෂෙෆ් අපිට කියලා දෙන්නේ මේ අයිස්ක්‍රීම් කේක් එක කොයි වගේද හදාගන්නේ කියලා අපිට කියලා දෙන්නේ කියලා චතු. ඔව් වසන, අපි අද සඳහන් කළා අද අයිස්ක්‍රීම් කේක් එකක් තමයි අපි හදන්න යන්නේ කියලා. නමුත් ඉන්ග්‍රීඩියන්ට්ස් මතක් කරේ නැහැ. ඉන්ග්‍රීඩියන්ට්ස් මතක් කරේ නැති වුණාට අද වෙදි හැමෝම දන්න මොනවද මේ කේක් එක හදන්න උවමනා කරන්න කියලා. හැබැයි දැන් කවුරු හරි ඇවිත් ඉවේක ඉස්සරහ වාඩි වුණා නම් ඔන්න අපි දැන් සූදානම් වෙලා ඉන්නවා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්න. ඒ හින්දා පොත අරගෙන අනිවාර්යයෙන්ම උඩින් ලියා ගන්න. අද හදන්නේ අයිස්ක්‍රීම් කේක් එකක්. ඔන්න ෂෙෆ් සූදානම්ින් ඉන්නවා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියන්න. ෂෙෆ් ඔව් චතු, අද අපි හදන්න යන්නේ අයිස්ක්‍රීම් කේක් එකක්. ඒකට අපිට අවශ්‍ය වෙන ස්පොන්ජ් ෂීට් එකක්, ඒ වගේම අයිස්ක්‍රීම්, අපිට වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි තුනෙම වුණත් එහෙම නැත්නම් ජාති දෙකකින් වුණත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඒකට අපිට ෆෘට් කොක්ටේල්, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ෆෘට්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් ෆෘට් පාවිච්චි කරන වඩා හොඳයි. ඊට පස්සේ ඒක ඩෙකරේට් කරගන්න අපිට විපින් ක්‍රීම්. දැන් අපි බටර් අයිසින්, දැන් අයිස් කේක් එකක් කිව්වම බටර් අයිසින් වලින්, බටර් ක්‍රීම් වලින් ඒ වගේ නේද? මේකෙදී අපි කව කරන්නේ විපින් ක්‍රීම් වලින්. අපිට විපින් ක්‍රීම් අවශ්‍ය වෙනවා. ඒ වගේ ද්‍රව්‍ය තමයි අපිට අවශ්‍ය වෙන. අපිට ස්පොන්ජ් කේක් අපි කියලා දීලා තියෙනවානේ කීපවතාවක්. අපි අදත් පෙන්නමු ස්පොන්ජ් කේක් එකක් ෂීට් එකක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය, ඒකට අපිට අවශ්‍ය වෙනවා පිටි ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 200ක්, ඒ වගේම බිත්තර 6ක්, ඒ වගේම වැනිලා එසන්ස්. ඇත්තට ඒ වගේම අපි ෆ්‍රෙෂ් ෆෘට්ස් ටිකක් එනත් තියෙනවා. හොඳයි, මෙන්න මේ ටික තමයි අද අපිට අපේ අයිස්ක්‍රීම් කේක් එක හදන්න ඕනි කරන්නේ. මං හිතන්නේ මට මුලින්ම ඇත්ත පිටි හලන්න. පිටි හලන්න. ඉතින් අපි පටන් ගමු නේද ෂෙෆ් එහෙනම්. ඔව්. මුලින්ම අපි පිටි ග්‍රෑම් 200 හලා ගන්නවා. අපි තුන්පාරක් හලා ගන්නවා. තුන්පාරක් හලා ගන්නවා. මේකට අපි බේකින් පවුඩර් එකතු කරගන්නේ නැහැ. නැහැ, අද නැහැ. අපි ඒක ඇයි කියලා පස්සේ කියමු නේද? ආපහු. හොඳයි. ඉතින් මම මේ පිටි එක තුන්පාරක් හලා ගන්න කලින් අපි සූදානම් කෙටි විරාමයකට ගිහින් එමු. අපි දන්නවා හුඟක් වෙලාවට මේ අපේ කාන්තාවන් මගේ තොටේදී විවිධ අකරතැබ්බයන් වලට මුණ පානවා සහ මුණ දෙනවා. ඒක පොදු ප්‍රවාහන සේවය වෙන්නට පුළුවන්, නැත්නම් කුලි රතයක වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් අපේ සමාජයේ එකිනෙකා මුණ ගැහුණාම
යහළු විදිහට මුණ ගැහුණාම මේ වගේ දේවල් කතා වෙනවා කතා බහ වෙනවා. ඉතින් මේ තත්වයන් එක්ක කාන්තාවක් දැන් අද දවසේ අපේ කතාවේ තේමාව තුළ ඉන්න කාන්තාව කියන දෙයක් තමයි මේ ඇගේ ඇඳුම කොට වැඩි නිසා ඇයි හිතුවා පොදු ප්‍රවාහන සේවය යන්නතෝ මේ කුලි රතයක් ගෙන්වාගෙන ඇගේ ගමන ඇයි යන්න ඕනේ කියලා. ඉතින් ඇය වැඩිදුර ආරක්ෂාව සහ ඇගේ ඇඳුම ගැන මේ හැම දෙයක්ම හිතලා ඒ තීරණය ගත්තත් හැබැයි අවසානයේදී ඇයට කුලි රතේ තුල්නුත් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ කුලි රියදුරාගෙන්. ඉතින් මෙවැනි වාතාවරණයක මේ රටේ අපේ කාන්තාවකට කුලි රතයක යන්න පුළුවන් කමක් තිබෙනවා දෙවෙනි ආරක්ෂාවක් තියෙනවද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඉතින් දැන් කෙනෙකුට කියන්න පුළුවන් ඇය ඇයි ඇය ඒ වගේ ඇඳුමක් ඇඳගෙන මගතොරට බැස්සේ කියලා එහෙම කෙනෙකුට අහන්න පුළුවන්කම තියෙනවා. එතකොට තව කෙනෙකුට අහන්න පුළුවන්කම තියෙනවා දැන් තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන මේ පාරේ තොටේ බැහැලා යන්න බැරිද කියලා. ඉතින් විවිධාකාරයේ ප්‍රශ්න විවිධාකාරයේ මත ඔබට තියෙනවා වෙනද පුළුවන් මේ සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙනවා ඔබ අපිට කතා කරයි කියලා ඔබේ අදහස ගැන කතා කරන්න. ඉතින් මේ එකම මාතෘකාවක් සම්බන්ධයෙන් විවිධ පැති ගැන කතා කරන්න පුළුවන් විවිධ අදහස් ඔබට ඇති ආරාධනා කරනවා දවසේදී අපිට කතා කරන්න කියලා. 011143 44 66 011143 44 66 කියන දුරකථන අංකයට. ඉතින් වෙන්ද වගේම බ්‍රහස්පති දවසකම ඔයගොල්ලෝ දන්නවා මේ චතු හැමදාම පිටි හලනවානේ. පිටි හලන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. එහෙම නේද ෂෙෆ්? අනිවාර්යයෙන්ම චතු එක්සයිස් කරන්නේ බ්‍රහස්පති ඉඳන්. හොඳයි මම එක සැරයක් පිටි හලා ගත්තා. මේ දෙවෙනි සැරේ තමයි හලා ගනිමින් ඉන්නේ. තුන් පාරක් හලා ගන්න ඕනේ වෙනවා. හ්ම් අපි වෙනද නම් ෂෙෆ් මේකට බේකින් පවුඩර් ස්පොන්ජ් කේක් එක හොඳට ස්පොන්ජ් එකක් වගේ තියෙන එකට බේකින් පවුඩර් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. අන්න ඒ හේතු නිසා අද අපි බේකින් පවුඩර් භාවිත නොකර කේක් එක හදන්න තමයි දැන් යන්නේ. මම මේ පැති පිටියක හලාගද්දි ෂෙෆ් මොකක්ද කරන්නේ? මම මුලින්ම අපේ බිත්තර 6ක ප්‍රමාණය බිත්තර 6යි ඒක බීට් වෙන අතරතුරේ සීනි ටික ටික එකතු කරගන්න ඕනේ. මුලින්ම අපි පිටි තුන් පාරක් මේ විදිහට හලාගත්තා. ඊට පස්සේ අපි බිත්තර 6ක් බීට් කරගන්න ඕනේ කියලා ෂෙෆ් කිව්වා. දැන් බිත්තර 6 බීට් කරන ගමන් ඉන්නේ. ඒ අතරතුර සීනි ටික ටික එකතු කරන්න ඕනේ. වෙන්ද වගේම එකම පැත්තට හොඳට බීට් වෙන්න ඕනේ. සමහරවිට අයිස්ක්‍රීම් කේක් එකක් හදන්න වෙන කේක් වගේම ගොඩක් වෙලා යනවද? එන්නත් සම මොනවාද? ඒක අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික හදාගන්න තමයි ටිකක් වෙලා යන්නේ. මේකේ වෙලා යන්නේ චතු අපි මේක ෆ්‍රීස් කරන්න ඕනේ හොඳට. එකෙන් දැන් අපි ස්පොන්ජ් ෂීට් එක හදලා ඒක සෑන්ඩ්විච් කරලා දැන් අපි බටර් අයිසින් බටර් ක්‍රීම් වෙනුවට තමයි අයිස්ක්‍රීම් වලින් ෆිල් කරලා ෆිලින් එකක් හැදියර ඒක හොඳට ෆ්‍රීස් කරන්න ඕනේ. ෆ්‍රීස් කරලා ඉවර වෙලා තමයි අපි ආපු එක විපින් ක්‍රීම් වලින් ගානිෂ් කරගන්නේ. මොකද ඒක අපි සොෆ්ට්වෙයර් ගත්තොත් එහෙම දැන් අද අපිට වෙලාව නැති හින්දා අපි ටිකක් සොෆ්ට්වෙයර් තමයි ගන්න වෙන්නේ. සමහර වෙලාවට අයිස්ක්‍රීම් ටික එන්න පුළුවන් එළියට අර දිය වෙලා. මේකත් ඒ වගේ රස විඳින්න පුළුවන් කියලා මේක වඩා හොඳයි. අපි ඩෙසර්ට් එකක් හැටියට පාවිච්චි කරනවා. අතුරු පසක් හැටියට මේ කේක් එක පාවිච්චි කරනවා. වඩා රසවත්. ඒ කියන්නේ අයිස්ක්‍රීම් එකේ සීතලයින අයිස්ක්‍රීම් සමග අපි අතුරු පසක් හැටියට දැන් ගෙදරට එන කඩේට අපි නිතරම අයිස්ක්‍රීම් දෙනවානේ. ඒක විශේෂයක් කරලා අයිස්ක්‍රීම් කේක් එකක් හැදීර අතුරු පසක් විදිහට පිළිගන්නන්න පුළුවන්. ඒක තමයි අපි හැමදාම මතක් කරන ඔබට විවිධ විදිහට විවිධ දේවල් හදන හැටි තමයි අපි මේ සම්බරා වැඩසටහන තුළ නිරන්තරයෙන්ම ඔබට කියලා දෙන්නේ. ඉතින් අද අයිස්ක්‍රීම් අපි ගොඩක් වෙලාවට ගෙදරදී අතුරු පසක් විදිහට අයිස්ක්‍රීම් දෙනවා. ඉතින් ඔබට අද ඉඳන් පුළුවන් අයිස්ක්‍රීම් දෙන එක පොඩ්ඩක් නතර කරලා වෙනස් විදිහට අයිස්ක්‍රීම් කේක් එකක් පිළිගන්නන්න. හොඳයි. අපි ඉතින් අයිස්ක්‍රීම් කේක් එක හදන හැටි කිව්වා. මුලින්ම පිටි ටික තුන් පාරක් හලා ගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර 6ක් හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් සීනි එකතු කරන්න යන්නේ. සීනි ටික ටික එකතු කරලා සතු අපේ බිත්තර ටික හොඳට ක්‍රීම් එකක් වගේ එනකන් බීට් කරන්න ඕනේ. ඒක දැන් පළතුරු තෝරා ගැනීමේදී ෂෙෆ් කැමති පළතුරු විතරද දාන්න පුළුවන්? නැ මේකට අපිට ඕන පළතුරක්, ඒ කියන්නේ හොඳ පළතුරු එකතු හොඳ පළතුරු කිව්වම දැන් ඒ කියන්නේ අපිට මේක වසුරේ ඉන්නේ නැති පළතුරු කොමඩු ගස් ලැබුවා වගේ ටංගල සවුත් වෙනා ඒ වගේ පළතුරු නැතුව ඒ කියන්නේ ටිකක් අර
දැම් අම්බ මිදී ස්ට්‍රෝබෙරි ඇපල් ඒ වගේ පළතුරු දැම්මොත් වඩා හොඳ එහම නැත අපිට මෙට ෆුට් කොක්ටේල් එක පාචික පෙළඳ පොල තින ෆුට් කොක්ටේල් තින් ගන්න ඒ ෆුට් කොක්ටේල් එකක් වුණත් පාචි කරන්නල ඒට ඇඩි අපි නවුන් දෙයක් පාච්ච කරද ඒක රස තවත් වැඩි වෙනවා වැඩි වෙනවා හොඳ යන්නේ නිසා සමහර අය පළතුරු කන්න ටිකක් අකමැති නම් ඔන්න ඉතින් අයිස්ක්‍රීම් විතරක් කන්න ඉල්ලනවා නම් පළතුරු අයිස්ක්‍රීම් දෙක විතර කවන්න පුළුවන් හොඳයි මං හිතන්නේ දැන් විස්තර ටික හොඳට බීට් වෙලා තියෙනවා අපි සීන් එකට කරනවද ඔව් මේක දැන් ටික ටික අපි සීන් එකතු කර ගන්නවා මේකට වඩා හොඳයි ටිකක් පොඩි කැට සීන් එකක් තෝර ගන්නන මොකද එතකොට අපේ විතරත් එක්ක සීන් ටික ඉක්මනටම දිය වෙනවා වෙනද වගේ විතර ටික හොඳට ෆෝල් වෙලා එනවා අපිට මේකට වෙනද වගේ වෙලාවක් නැහැ නේද ඉතින් ඔව් මේක ඒ කියන්නේ අපි දැන් බටර් කේක් එකක් ගහදී බටර් එක ඔයිල් වෙන්න කලින් අපි ඉක්මනට හදාගන්න මේකෙදි ඒ වගේ තමයි මේකේ බිත්තර ටික හොඳට ක්‍රීම් එකක් වගේ එනකන් අපි බීට් කරගන්නවා. ඒ කියන්නේ මේක හොඳට බීට් වෙන තරමට තමයි අපේ ස්පොන්ජ් කේක් එක හොඳට සොෆ්ට් වෙන්නේ. අනේ ඒ වගේ දේවල් කියන්නේ සැලකිලිමත් වෙලා තමයි අනිවාර්යයෙන්ම කේක් එකක් හදන්න ඕනේ. ගොඩක් අය කේක් එකක් හදන්න කියන සමහරට කේකේ මැදදී හරියට එන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම කියලා දුන්නා ස්පොන්ජ් කේක් එක ගැන ගොඩක් අය ප්‍රඥාව ඒක හරියට ආවේ නැහැ. දැන් අපි කීප වතාවක් කියලා දුන්න කොහොමද පිටි ටික මේක ඇත්තටම වැදගත්ම දේ තමයි අපි බිත්තර ටික බීට් කරන එකයි පිටි ටික ෆෝල් කරගන්න එක. පිටි ටික ෆෝල් කරද්දී හිමීට ඒක දාලා ෆෝල් කරගන්න නැත්නම් මේකේ ප්‍රමාණය අඩු වුණොත් අපේ ස්පොන්ජ් කේකේ හීනියට හයියට තමයි එන්නේ. නෑ ඒ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම තමයි ඔබට කේක් එක හදාගෙන යන අතරතුර යම්කිසි ගැටලුවක් මතුවහොත් ඔබට පුළුවන් 011134334766 කියන දුරකථන අංකයට කල් එකක් දීලා අනිවාර්යයෙන්ම ෂෙෆ්ගෙන් අහගන්න පුළුවන් සියලුම දේවල් මේ කේක් එක ගැන විස්තර. මම හිතන්නේ සීනෙත් අපි එකතු කළා තව ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි පිටි එකතු කරනවා දැසි. ඔව්. පිටර 6ක් සහ සීනි ග්‍රෑම් කීයද? 200ක්. සීනි ග්‍රෑම් 200ක් මේ විදිහට. පිටි ග්‍රෑම් 200ක්. වැඩිලා හැන්දක ප්‍රමාණය. අද මම හිතන්නේ ටික දෙයයි අපිට ඕනේ. ඒ කියන්නේ ස්පොන්ජ් කේක් එකට පොඩ්ඩයි ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා ඓස්ක්‍රීම් තෝරගනිද්දී අපිට ඒක ස්ට්‍රෝබෙරි වැන්ලා චොක්ලට් ඕනම ජාතිකින් තෝරගන්න පුළුවන්. ජාති තුනම එකතු කරත් කමක් නැහැ. එහෙම නැත්නම් අපිට ජාති දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි කැමති ඉදිරියෙදර ඉන්න අයගේ කැමැත්ත පරිදි අපි කැමති විදිහ ඓස්ක්‍රීම් එකක් ඔබට ඉතින් තෝරගන්න පුළුවන්. අපි දැන් පිටි එකතු කරනවාද? තා පොඩ්ඩක් මේක හොඳට ෆ්‍රේම් එක වගේ බීට් වෙන්න ඕනේ තමයි. හන්දයි තින් වන අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඔබට ගෙදරදී අපිව බලාගෙන ඉන්න හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අයිස්ක්‍රීම් කේක් එකක් හදන්නේ කොහොමද කියලා දෙන එක මම හිතන්නේ ගොඩක් වෙනස් කේක් යන්නේ ඉඳි. අපි ඒ කියන්නේ වැඩිපුර වෙළඳ පොලේ නැති ගොඩක් කට්ටිය කාලා නැති කේක් එකක් තමයි. මම තමයි අද මම තමයි මුලින්ම වතාවට ඇහුවේ අයිස්ක්‍රීම් කේක් එකක් ගැන. ඉතින් හන්දයි හරියටම හතර වෙනකල් අපිත් එක්ක හිටියත් කොහොමද මේ අයිස්ක්‍රීම් කේක් එක හදන්නේ කියලා ඔබට බලා ගන්න පුළුවන්. මේක චතු දැන් මේක හොඳටම තව ටිකක් බීට් වුණොත් හොඳයි. නමුත් අපි අපේ කාල වේලාවත් එක්ක අඩු හින්දා අපි දැන් පිටි ටික එකතු කරලා පෙන්නමු. හොඳයි අපි මේ බිත්තර 6ක් සහ සීනි ග්‍රෑම් 200ක් එකට බීට් කරගත්තා. ඊට පස්සේ අපි දැන් පිටි එකතු කරන්න යන්නේ. අපි පිටි ටික එකතු කරලා බීට් කරනවද ෆෝල් කරනවද? ෆෝල් කරනවා. අපි කියලා දීලා තියෙන කේක්ස් වලට සාමාන්‍යයෙන් පිටි දාලා බීට් කරන්නේ ෆෝල් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ කියලා. හොඳයි. අපි මේ පිටි ටික දාලා බිත්තර සහ සීනි එකට ෆෝල් කරගන්න කලින් අපි සූදානම් වාසනාගේ පැත්තට ගිහින් එන්න. ඔව් චතෝ මේ අද ෂෙෆ් අපිට හදන්න කියලා දෙනවා කියලා කිව්වේ දැන් අයිස්ක්‍රීම් කේක් එකක් නේ. මට හිතුණා මෙහෙම දෙයක් අහන්න දැන් ෂෙෆ් මේ දැන් පළතුරුත් තියෙන නිසා අපිට දැන් සාමාන්‍ය කෙනෙකුට හිතුණොත් එහෙම අපිට බැරිද අයිස්ක්‍රීම් වලින් ගැටෝ එකක් හදන්න කියලා. අපිට එහෙම දෙයක් මේ දේවල් එකතු කරලා කරගන්න පුළුවන් කමක් තියෙනවද? ඔව් අසන. ගැටෝ එකක් කියන්නේ දැන් මේක ගැටෝ එකක් විදියට තමයි මොකද අපි ස්පොන්ජ් කේක් ෂීට් එකක් පාවිච්චි කරලා හදන්නේ. දැන් මේක ඇවිල්ලා කේක් එකක් නේ. එහෙම නැත්නම් තව අතුරු පසක් විදියට අපිට අයිස්ක්‍රීම් වලින් බේක් ඇලස්කා කියලා අයිස්ක්‍රීම් වලින් හදන ඩෙසර්ට් එකක් තියෙනවා. ඒකෙත් මේ විදිහටම තමයි වෙන්නේ. ඒකේ වෙනස තමයි අපි මේකට පාවිච්චි කරන්නේ විප් ක්‍රීම් වලින් තමයි ඒක කවර් කරලා ඩිසයින් කරන ගැටෝ එකක් හැටියට. අපි බේක් ඇලස්කා එකේදී ඩෙසර්ට් එකක් හැටියට පාවිච්චි කරත් ඒකට කරන්නේ මිරෑන් එකක්. ඒ කියන්නේ බිත්තර සුදු මදයි සීනි හොඳට බීට් කරලා මිරෑන් එකක් වගේ හදලා ඒකෙන් තමයි ඒ කේක් දැන් අපි හදන බේස් එකම තමයි ඒක මිරෑන් එකෙන් කවර් කරලා ඒක අපි බර්න් කරනවා. ඒකෙන් බර්න් කරන එක අපිට ලික එකක් පාවිච්චි කරලා ඒක මේවා කරගන්නත් පුළුවන් බේක් කරගන්න. එහෙම නැත්නම් අපිට අවන් එකේ දාලා
ඒක හීටක වැඩි කරලා බේක් කරලා ගන්න පුළුවන් ටක් ගාලා එහෙම නැත්නම් අපිට බ්ලෝ ටෝච් කියලා ගින්දර එන පොඩි ටෝච් එකක් තියෙනවා ඒ ටෝච් එකෙන් බේක් කරලා ඒක කරගන්නත් පුළුවන් ඒ කියන්නේ එහෙම කළොත් අතුරු පසක් වෙනවා අතුරු පසක් එනවා හොඳයි ඉතින් මේ දේවල් එක්ක දවසේදී අපි කියලා දෙනවා ඔයාලට අයිස්ක්‍රීම් කේක් එකක් හදා ගන්න විදිහ හවස 4 වෙනකම් ඔහොමම රැඳිලා ඉන්න ආරාධනා කරනවා අපි ලබා ගන්නවා කෙටි විරාමයක් විරාමෙන් අනුතුරුව නැවතත් අපි සූදානම් ඉන්නවා අයිස්ක්‍රීම් කේක් එකක් හදන්නේ කොහොමද කියලා හරියටම කියලා දෙන්න. ඉතින් ඔබ දන්නවා අපි මුලින්ම කරගත්ත වැඩ ටික. මුලින්ම අපි පිටි තුන්පාරක් අලාගත්තා. ඊට පස්සේ බිත්තර 6ක් සහ සීනි ග්‍රෑම් 200ක් එකට දාලා බීට් කරා. ඊට පස්සේ දැන් අපි හදන්නේ අපි හලාගත්ත තුන්පාරක් අලාගත්ත බිත්තර පිටි ටික අපි බීට් කරගත්ත බිත්තර සහ සීනියකට එකතු කරන්න. ඔතේ අතරේ එක දෙයක් අමතක වුණා චතුර කියන්න අපි වැනිලාත් එකතු කරගත්ත බීට් කරන අතර අතර හොඳයි අපි දැන් පිටි එකතු කරලා ෆෝල් කරන්න හදන්න ඇංගිලි තුඩු වලින් අපි මුලින්ම මේක මිශ්‍ර කරලා ඊට පස්සේ තමයි මේක යට ඉඳන් හිමීට කවලම් කරා එතකොට තමයි අපේ ස්පොන්ජ් එක ඒක පල්ලෙහාට බහින්නේ නැතු හොඳට ඒක බීට් ක්‍රීම් එකක් වගේ හිටින්නේ ෂෙෆ් අපි දැන් සඳහන් කරන්නේ අපි මේ කේක් එක හදන්න යන අතරතුර ඔබට යම්කිසි ගැටලුවක් ආවොත් එහෙම අපිට කතා කරන්න ෂෙෆ් සූදානම් ඉන්න හැමදේටම පිළිතුරු දෙන්න කියලා. ඔන්න ඉතින් අපිට කෙනෙක් ඇවිත් ඉන්නවා කතා කරන්න මේ ජයනිකා පානදුරෙන් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අයිබෝන් ජයනිකා. අයිබෝන්. ඔව්. අයිබෝන්. මට කතා දැනගන්න මට කතා කරන්න ඕන චෙක්ට. ඔව්. සාමාන්‍යයෙන් කේක් එකකට බටර්ද මාර්ගරින්ද ගදාන්න ඕන කියලා. ඇත්තනම අපිට ජාති දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැන් වඩා හොඳ මාජර් දැන් ලංකාවේ තියෙන ජාති වලින් මාජරින් එකක් පාවිච්චි කරන එක අපිට ලේසි ඒකේ මිල පොඩ්ඩක් අඩු හින්දා අපි එහෙම නැත්තම් ඒකේ වීට් කරද්දි ඔයිල් ගතිය අඩු වෙනවා මාජරින් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒකත් හොඳ වර්ගයේ මාජරින් එකක් වෙන්න ඕනේ එහෙම නැත්තම් බට එකක් වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් බට එකක් පාවිච්චි කරද්දි ඒක බීට් කරද්දි හොඳට බීට් කරන්න ඕනේ මොකද ඒක ඔයිල් වුණොත් අපිට ටිකක් අමාරුයි අපේ කේක් එක හරිය විදියට හදා ගන්න අපිට දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් බොහොම ස්තුතියි ජයන්කා මහත්මිය ඔබට පුළුවන් අන්න ඒ වගේ යම්කිසි ගැටලුවක් આવොත් කේක් වෙන කේක් හදද්දී යම්කිසි ගැටලුවක් ඔබට આવොත් ඔබට පුළුවන් 01114334466 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දෙන්න. හොඳයි. එහෙම කෙනෙකුට ෂෙෆ් තවත් කෝල් කෙනෙක් ඉන්න අපිත් එක්ක අයිබෝන් ඔබට කවුද මේ? අයිබෝන්? හෙලෝ. අයිබෝන්. ඔව් කවුද මේ? මම ගීතානි. ඔව් ගීතානි මහත්මිය ඔබට පුළුවන් ෂෙෆ් සමග සම්බන්ධ වෙන්න. Hi Bowen. Hello. Oh. Hello. Geetan Mahatme අපිට ඔබව හොඳින් ඇහෙනවා ඔබට පුළුවන් ෂෙෆ් සමග කතා කරන්න. Hi Bowen. Hello. මම මේ පොඩි එක බිස්නස් එකක් කරනවා. Oh. Hello. Oh, ඇහෙනවා ඉදිරිපත් කරන්න ඔබට. මම මේ ඉතින් අර මාජරින් එකක් දාන්නේ. ඒක ටිකක් කරනවා නම් කේක් එක වාහිනවා. අපිට ඇමතුමක් දුන්නොත් අපිට ඒක ගැන කියන්න පුළුවන් සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මාජරින් වර්ග පාවිච්චි කරද්දි ටිකක් හොඳ වර්ගයේ මාජරින් එකක් පාවිච්චි කරන්න නැත්නම් ඔය ලොකු කිලෝ ගාන්ට් එන මාජරින් වර්ග තියෙන සමහර ඒවා ඒවෙන් අපිට හරි රසයක් ගන්න අමාරුයි සාමාන්‍ය හොඳ ජාතියේ බ්‍රෑන්ඩ් එකක එකක් පාවිච්චි කරොත් ඇත්තටම හොඳට අපේ කේක් එක බීට් කරලා හොඳට හදන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබට. ඉතින් ඔබට ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔබගේ දුරකථන අංකය අපේ නිෂ්පාදක මණ්ඩලය ලබා දෙන්න ෂෙෆ් සමග පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් නේද ෂෙෆ්? හොඳයි බොහොම ස්තුතියි. ෂෙෆ් අපි මේ කතාව අතරතුර කරගත්ත වැඩ ටික කියමු නේද? ඔව් අපි අපේ ස්පොන්ජ් හදාගත්ත මිශ්‍රණය අපේ ට්‍රේකට අපි එකතු කරගත්තා. ඒක අපි ට්‍රේකට අද ෂීටයක් හැටියට තමයි බේක් කරගන්නේ. එහෙම නැත්නම් මේක අපි කලින් රින්ග් එකක් විදියට බේක් කරන විදියට කියලා දීලා තියෙනවා. සාමාන්‍ය රින්ග් එකක් වගේ නම් අපි සෙල්සියස් අංශක 180 තමයි ඒක බේක් කරගන්නේ. මිනිත්තු සාමාන්‍ය 30 35 40ක් අතර කාලයක්. ෂීටයක් බේක් කරද්දී අපි සෙල්සියස් අංශක 200 220 අතර කාලයක තමයි බේක් කරගන්නේ. ඒකේ සෙල්සියස් අංශ 200 220 උෂ්ණත්වයේ මිනිත්තු
දාටක් විස්සක් වගේ කාලයක් අපිට බේක් කරගන්න පුළුවන්. හොඳයි. සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයේ 220ත් අතර 220ත් අතර උෂ්ණත්වයේ මිනිත්තු 20ක් විතර තමයි අපි මේක අවන් එකට දාගන්න ඕනේ. ඒ අතරතුර අපිට මොනවද කරන්න පුළුවන්ද? අපි මේක දැන් අවන් එකට දාලා ඊට පස්සේ අපි පළතුරු ටික ලෑස්ති කරගමු අපේ අයිස්ක්‍රීම් කේක් එකට අවශ්‍ය. හොඳයි. හොඳයි. ඉතින් අපි මේ හදාගත්ත මිශ්‍රණය දැන් අපි අවන් එකට එකතු කරන්න තමයි හදන්නේ. ඔබ දන්නවා අපි මේ මිශ්‍රණය හදාගත්තේ සීනි පිටි ඒ වගේම බිත්තර 6ක් සහ වැනිලා තේ හැන්දක් එකතු කරලා තමයි අපි මේ ටික හොඳට ෆෝල් කරලා තියෙන්නේ. ඔන්න අපි ඒක අවන් එකට එකතු කරා. ඊට පස්සේ අපි ඊළඟ වැඩ ටික කරන්න තමයි හදන්නේ. මම හිතන්නේ අපි පළතුරු ටික සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරගන්න ඕනේ. අතෝ මේ මඩක් තියෙනවා මේ විශේෂයෙන් පුංචි ප්‍රශ්නයක් අහලා ආපු දුරකථන ඇමතුමත් එක්කම ඒ දුරකථන ඇමතු මේ කතා කරපු ඒ කාන්තාව කිව්වා මේ ෂෙෆ් මේ මාගරින් එක නිසාද කේක් එක බහින්නේ කියලා ඇහුවා. සාමාන්‍යයෙන් අපි කියනවා කේක් එකක් හදද්දි කොයි විදිහෙද අපි බටර් හෝ මාගරින් එකතු කරන්න ඕනේ කොයි තත්ත්වයේද කියලා. මේකට හේතුවක් තියෙනවද මාගරින් නිසා කේක් එකක් බහින්න පුළුවන්ද? නෑ මාගරින් නිසා නෙමෙයි වාසනා කේක් එක බහින්නේ. ඒකේ මේ එක තමයි අපි අවශ්‍ය හරි විදියට බේකින් පවුඩර් ප්‍රමාණය එකතු කරගන්න ඕනේ. ඒ වගේම කේක් එක බීට් කරන එක. මොකද අපි දැන් බේකින් පවුඩර් අපි කියලා දීලා තියෙනවා සමහර ග්‍රෑම් 250 කේ කියන් පිටි 250 ගත්තොත් ඒකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒක කපලක් නෙමෙයි පුරවලක් නෙමෙයි. සාමාන්‍ය ගානට තේ හැඳි දෙකක ප්‍රමාණය බේකින් පවුඩර් ගන්න ඕනේ. ඒ බේකින් පවුඩර්ත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න ඕනේ. මොකද වෙළඳ පොලේ තියෙනවා තොග ගානට ගන්න. ඒවට හුලං වැදිලා ඒවල තියෙන මේවක අඩු වෙලා තියෙන්නේ. අපි පැකට් කරපු පොඩි ප්‍රමාණයේ බේකින් පවුඩර් පැකට්ස් ගද්දි ඒකේ හුලං වදින ප්‍රමාණය අඩුයි. ඒක හින්දා ඒ වගේ දෙයක් එකතු කරලා අපි බටර් එක ගැන කියද්දී වාසන ඒකේදී අපිට බටර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට මාගරින් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. බටර් වලින් හැදුවම වෙන්නේ ඒකේ බටර් ටේස්ට් එක වැඩි හින්දා අපේ කේකේ රසය වැඩි වෙනවා. මාගරින් එකේදී තේ දේම තමයි වෙන්නේ. මාගරින් එකිනුත් අපිට කේක් එක හදාගන්න පුළුවන්. රසයේ වෙනසක් තමයි එතනදී ඇති වෙන්නේ. හොඳයි චතු. ඔව් අන්න ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා තමයි කේක් එකක් හදන්න ඕනි ඔබ. හොඳයි අපි ඉතින් අපි හදාගත්ත කේක් ෂීට් එකක් විදිහට හදලා අපි අවන් එකට දැම්මා. ඊට පස්සේ අපි සූදානම් වෙලා ඉන්නේ අපි ගෙනාව පළතුරු ටික හොඳින් සුද්ධ කරගන්න. මට මොකද්ද තියෙන්නේ? චතුර මම මුලින්ම දෙන්නම් ලේසියට කම්බගෙඩිය සුද්ධ කරන්න. සුද්ධ කරන්න විතරයි. විතරයි. හොඳයි. මට මුලින්ම තියෙන අඹගෙඩිය සුද්ධ කරගන්න. මම අඹගෙඩිය හැමෙන් සැරේ සුද්ධ කරගන්න කල සූදානම්. අපි නැවතත් කෙටි විරාමයකට ගිහින් එන්න. අද දවසේ අපේ කතා තේමාව වෙලා තියෙන්නේ කුලී රථයකට ගොඩ වුණු කාන්තාවකට සිදු වුණු අකරතැබ්බයක් සම්බන්ධයෙන්. ඉතින් මේක කුලී රථයකට හෝ වේවා පොදු ප්‍රවාහන බස් සේවාවක හෝ වේවා ඔබට පුළුවන් මේ ගැන ඔබට යම් අදහසක් එමු නැත්නම් යම් අත්දැකීමක් තියෙනවා නම් අපිත් එක බෙදා ගන්න. ඉතින් හුඟක් කලාවට අපේ කාන්තාවන් කියන දෙයක් තමයි මේ අපි ආස කරන ඇඳුමක් ඇඳලා මේ පාරේ යන්න පුළුවන් කමක් නැහැ. අපි කැමති විදිහට අපිට පොදු ප්‍රවාහන සේවක යන්න පුළුවන් කමක් නැහැ. හැමතැනම ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් විවිධ මට අදහස් ඔබට ඇතින් අදවසේදී පුළුවන් නැවෙනී තමරා වැඩසටහනට කතා කරලා මේ ගැන කියන්න විවිධ අත්දැකීම් ඔබට ඇති ඔබ දන්න කියන කෙනෙකුගේ ජීවිතය තුළ වුණත් මෙවැනි දේවල් තියෙනවා වෙන්නට පුළුවන්. ඉතින් කතා කරලා කියන්න අදවසේදී 011143 44 66 011143 44 66 කියන දුරකථන අංකයට. ඉතින් අපි බලමු දැන් අද ෂෙෆ් චතුට වැඩ ගොඩක් බාර දීලා තියෙනවා. දැන් අඹගෙඩියක් කපනවා. චතු මොකද කරන්නේ දැන්? ඔව් වසනා ඔබ කිව්වා වගේම මම අඹගෙඩියක් කපනවා. අපි මුලින්ම අපි ගෙනාව පළතුරු ටික කපා ගන්න ඕනි. මම මේ අඹගෙඩිය සුද්ධ කරගන්න කල අපි ෂෙෆ්ට කියමු ආපහු සැරයක් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මතක් කරන්න කියලා. ෂෙෆ් ඔව් චතු අපිට අවශ්‍ය වෙන අද වැනිලා ස්පොන්ජ් ෂීට් එකක්. ඒ වගේම අපි ස්පොන්ජ් ෂීට් එක හදන විදිය කියලා දුන්නා. ඒ වගේම අයිස්ක්‍රීම් අපිට වර්ග තුනෙම පාවිච්චි කරන්න පුළුවන්. චොක්ලට්, ස්ට්‍රෝබෙරි, වැනිලා එහෙම නැත්නම් දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පළතුරු අපිට මේකට ෆෘට් කොක්ටේල් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවුම් පළතුරු භාවිතා කරන්නත් පුළුවන්. දැන් ලකුණු තියෙනවද මේක හොඳට ලසන සුද්ධ කරලා නේද? ලසන සුද්ධ හොඳට ලකුණු දෙන්න පුළුවන් අද. මොකද හොඳට සුද්ධ කරලා තියෙන අඹගෙඩියෙන් ගොඩක් ඉවත ගිහිල්ලත් නැහැ. අඹගෙඩිය පොත්ත ඉතුරු වෙලත් නැහැ. හැමදේම හරි විදියට තියෙනවා. ලෝභ නැහැ නේද? ලෝභ නැහැ. අපි දැන් අපේ පළතුරු ටික කුඩා කැබලි වශයෙන් කපා ගන්න ඕන චතු. අපි මිදි ටික සෝදලා තියෙන මිදිත් අපි කපා ගන්නවද? මිදිත් ඔව්. ඒ කියන්නේ ගෙඩිය අපි හතරට විතර කපා ගන්න පුළුවන්. අපි මුලින්ම ගිනාවා. අඹගෙඩිය සුද්ධ කරා. ඊට පස්සේ අඹගෙඩිය කැබලි වලට කපා ගන්නවා. ඒ වගේම මිදි සහ ඇපල්. ඇපල් දෙවර්ගයක් ගෙනාවා විශේෂ. මේක ඒක ලස්සන වෙන අපේ සාමාන්‍ය පාට දෙකෙම පාවිච්චි කරාම ඒක ලස්සනට හින්දා තමයි අපි ඒක ඇපල් දෙවර්ගයම පාවිච්චි කරන්නේ. ඒ වගේම අපේ කේක් එක අපි සෙල්සියස් අංශක 200ක
උස්නත්වයෙන් අපි මිනිත්තු 20ක් විතර අවන් එකේ දාලා තමයි තියෙන්නේ. අතරතුර තමයි අපි අපේ පළතුරු ටික මේ විදිහට පොඩි කැබලි වලට කපා ගන්න. මට මතකයි ෂේප මේ විදිහටම අන්නාසි කේක් එකක් හදුවා. අන්නාසි කේක් පයිනැපල් ගැටෝ එක. මේ විදිහටම මේ අඹ කපනකොට මට මතක් වුණේ අපි මේ වගේ කේක් එකකුත් හදන්න කියලා දුන්නා කියලා. මේකේදී චතු අපි පළතුරු කපද්දි ඇත්තම ඒ කුඩා එකම සයිස් එකට කැලි ලස්සනට කැපුවොත් තමයි ඒක ලස්සන වෙන්නේ. මොකද අපි එතකොට තමයි කෑමේ ලස්සන අපිට බලන්න පුළුවන් වෙන්නේ. අපි මේක ගොඩක් විශාල වශයෙන් එහෙම නැත්නම් කුඩා වශයෙන් එක එක සයිසස් වලට කැපුවොත් ඒක එච්චරම ලස්සනක් නැහැ. ඒ නිසා මේ වගේ කම් ප්‍රමාණයට කපා ගත්තත් ලස්සන වගේම රසත් වැඩි කරගන්න පුළුවන්. හොඳයි අපි මුලින්ම අඹ මේකට වර්ග තියෙනවද ෂිප්? අඹ වර්ග ගොඩක් තියෙනවා නේකින් අපිට. සාමාන්‍යයෙන් අඹ වර්ග දැන් එකක් ඉදිච්ච හොඳ රසවත් එකක් තිබ්බොත් හොඳයි. කෙඳි ගොඩක් තියෙන අඹ වර්ගයකට වැඩිය සාමාන්‍ය මොකද නැත ඒ කද්දී අපිට මේ රසය ගන්න අමාරු වෙන ටිකක් රසවත් හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් ගන්න නම් වඩා සුදුසුයි. මේ වර්ගයේ කුමක් වුණත් හොඳ ඉදුණ අඹ ගෙඩියක් වෙන්න ඕනේ. හොඳයි අපි මෙන්න මේ විදිහට අඹ ටික කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මිදිද එහෙමත් නැත්නම් ඇපල්. දැන් අපි කේක් එක හදනකොට ෂෙෆ් දැන් අපි ටික වෙලාවක් යනවනේ අපි කේක් එක ගන්න. එතකොට දැන් අපිට අඹ මේ විදිහට කපලා තියාගන්න පුළුවන්. මිදි කපලා තියාගන්න පුළුවන්. එතකොට මේ ඇපල් වගේ දෙයක් කපලා තියාගන්නකොට ඒක පොඩ්ඩක් ඩිස්කලර් වෙනවා. ඒකට කහට පිපෙනවා. ඒකෙදි අපිට කරන්න පුළුවන් චතු මේකට දෙහි යූෂර් ටිකක්. ඒ කියන්නේ අයිස් කැට කීපයක් එක දෙහි යූෂර් ටිකක් තියලා ඒක කවලම් කරලා තියන්න පුළුවන්. එතකොට ඒකේ කහට පිපෙන ගතිය අඩු වෙනවා. ඒකට අපිට අවශ්‍ය වෙන සීනි පොඩ්ඩකුත් එකතු කරගන්න පුළුවන්. එතකොට කොහොමද කහට පිපෙන්නේ අපේ ඇපල් වල? සමහර ෆෘට් සලාඩ් එකක් හදද්දී වුණත් අපි ඒකට දෙහි යූෂර් ටිකක් අයිස් කැට කීපයක් සහ සීනි එකතු කරොත් කහට පිපෙන ප්‍රමාණය අඩු වෙනවා. හොඳයි. ඒ බව මතක් කරනකොට අපිට තවත් දුරකතන ඇමතුමක් ඇවිත් තියෙනවා. හේමලතා මහත්මිය තමයි මේ සැරේ ඇවිත් තියෙන්නේ. ආයිබවන් ඔබට. ආයිබෝන් අපිට පුළුවන් ෂෙෆ් සබන් සම්බන්ධ වෙන්න. කර්ණාටකෙන්ද බටර් ස්මාර් ස්පොන්ජ් එකේ රෙසිපි එක පොඩ්ඩක් කියවන්න මට දැක්කේ නෑ. මට අමතකුම ෂෙෆ්. ඔව් ඒකෙදි අපි පාවිච්චි කරා බිත්තර 6ක්, ඒ වගේම පිටි ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 200ක් වෙනලා තේ හැන්දක්. මුලින්ම අපි පිටි ටික තුන් පාරක් හලාගෙන ඒ අතරතුරේ අපේ බිත්තරයි සීනි ටික ටික බිත්තර එකට සීනි ටික ටික එකතු කරලා හොඳට ක්‍රීම් එකක් වගේ එන්න බීට් කරගත්තා. ඊට පස්සේ ඒකට අපි පිටි ටික දාලා හිමීට ෆෝල් කරලා අපි ඊට කලින් වැනිලා එසන්ස් ටික එකතු කරලා අපිට පිටි ටික ෆෝල් කරලා වුණත් වැනිලා එසන්ස් එකතු කරගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ පුංචි දෙයක් තමයි අද අයිස්ක්‍රීම් කේක් එක හදා ගන්නකොට වැනිලා කේක් එක හදාගද්දි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ විදිහට අපේ පළතුරු ටික අපල් සහ මිදි හීනෙට කපා ගන්න යන්නේ. බොහොමත් ස්තුතියි ඔබට දුරකතන ඇමතුමක් මගින් ඔබගේ ප්‍රශ්න निराකරණය කරගත්තට. හොඳයි අපි අඹ කපලා ඉවරයි. ඒ වගේම ග්‍රීන් ඇපල් ඊළඟට කපා ගත්ත. ඊට පස්සේ රෙඩ් ඇපල්ද? ඊට පස්සේ රෙඩ් ඇපල් එක. ෂෙෆ් සඳහන් කළා වගේ අපි කැමති පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මේකට වඩා අපිට බෙරිස් ජාතිය එකතු කරගන්න පුළුවන්. කිවි ඒ වගේ ප්ලම්ස් මොන කැමති ෆෘට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර කට්ටිය කැමති විදිහට කැමති පළතුරක් එකතු කරගන්න පුළුවන්. මේක රස වැඩි කරගන්න අපිට කජු ටිකකුත් ආචන එකතු කරගන්න පුළුවන්. ඒතරද කජු ගෙනාවේ නැද්ද ෂෙෆ්? අද කජු ගෙනාවේ නැහැ. කජු ගෙනලා බේරගන්න බැරි නිසා. බැරි නිසා. හොඳයි. ඉතින් අපි මේ විදිහට අපේ පළතුරු ටික පුංචි කැබලි වලට කපා ගන්න කල අපි සූදානම් නැවතත් කෙටි විරාමයකට ගිහින් එන්න. අපි ඔබට මතක් කළා ලියදමරා වැඩසටහනට අපි විවිධ විශේෂාංග එකතු කරනවා කියලා. ඉතින් ඇයි කියන විශේෂාංගින් අපි හුඟක් අපේ ලංකාවේ කාන්තාවන් ගැන ඔබට හඳුන්වා දීමක් කළා. රටේ අමාරුවෙන් ජීවත් වෙලා ජීවිතයේ යම් තැනකට තමන්ගේ ජීවිතය තමන්ගේ පවුලයත් එක්ක ඉස්සරහට ගිය කාන්තාව ගැන අපි කතා බහ කළා. ඉතින් පසුගිය දවසක මම ඔබට මතක් කළා මේ පටිගත කිරීම කීපයකට මට තියෙන අවස්ථාව ලැබෙනවා. බොහොම සංවේදී කතාවක් අපිට අහන්න ලැබුණා අලුබෝමුල්ල ප්‍රදේශයෙන්. ඉතින් එහෙදී මේ අම්මාගේ කතාව කියනවා. එක අවස්ථාවක අපේ මුළු නිෂ්පාදක කණ්ඩායම කවුරුත් කතා බහ කරන්නේ හැමෝම එතුමිය කතාව අහගෙන ඉන්නවා. ඇත්තටම අපි හැමෝගෙම ඇස් වලින් කඳුළු එළියට ආවේ නැත්නම් අපි හැමෝම හිතින් ඇඬුවා. ඒ කතාව තුළ එච්චර දුක්බර කතාවක් තිබ්බා. අවසානයේදී ඇයි කියනවා මේ ලෝකේ කල නොහැක්කක් නොමෙත කාන්තාවකට කියලා. අපි අහලා බලමු අමරා මහත්මියගේ මේ කතාව. මතක් කළා අද ලේතමර වැඩසටහනේ විශේෂ කෙනෙක් ගැන අපි කතා කරනවා කියලා.
ඒ ජීවිතය දිනපු එදිරිය කාන්තාව. ඇය තමයි අමරා වාග්දුවගේ. ඉතින් නම් අම්මගේ ජීවිත කතාව අපි පටන් ගන්න කොතනින්ද? සාමාන්‍යයෙන් ලංකාවේ සංස්කෘතියට අනුව බහුතර කාන්තාව ජීවිතේ දෙවෙනි වතාවට පටන් ගන්නවා විවාහයත් එක්ක. නමුත් මම මගේ ජීවිතය ආරම්භ කරන්නේ විවාහය ජීවිතය බිඳ වැටීමත් සමඟ. මම විවාහ ජීවිතය බිඳ වැටෙනකොට දරුණු පිළිකා රෝගයකට ගොදුරු වෙනවා. පිළිකාවත් සමඟ මට ජීවත් වීමේ විශාල අභියෝගයක් තිබුණා. මොකද මට ස්වාමි පුරුෂයාගෙන් ලැබිය යුතු හවුහරණ ඒ රෝගය වෙනුවෙන්වත් දරුවන් වෙනුවෙන්වත් මං වෙනුවෙන්වත් ලැබුණේ නැහැ. මට සිද්ධ වුණා මේ දරු දෙදෙනත් අරගෙන ගෙයින් එළියට බහින්න, ඔහු හැර යන්න. මේ ඒ ආ ගමන අද මම නතර වෙලා තියෙන තැන තමයි පිළිකාව අභියෝගයකට ලක් කරලා පිළිකාවට වඩා මනුස්ස පිළිකාව පරාජය කරලා ජීවිතය යම් ප්‍රමාණයකට කාන්තාවක් හැටියට නොකළ යුතු යැයි සම්මත දේවල් කරමින් ජීවිතය ජය අරගෙන තියෙනවා. ඒක තමයි මම මගේ වාසනාවට 1985 වර්ෂයේ වෙනුවට රියදුරු බලපත්‍රය ලබා ගන්නවා. ජීවිතේ එදා වේල හරියට ගැට ගහ ගන්න බැරුව ඉන්නකොට මට පිහිට වෙනවා මේ ලයිසන් එක. මොකද මගේ සහෝදරයෙක්ගේ වාහනයක් තිබුණා. මම ඒ වාහනය අරගෙන සියලුම දුක් ගැහැටි ඉවසගෙන පිළිකාවත් සමග බහිනවා පාරට. කඩේ හන්දියට ගිහිල්ලා ලොරිය නතර කරගෙන ප්‍රවාහන කටයුතු සඳහා බෝඩ් එකක් උද්ඝාගෙන මම මෙතන ඉන්නකොට මට මතකයි ඒ දවස සිමෙන්ති කොට 30ක් අදින්න රුපියල් 600කට මට එක්කෙනෙක් කතා කරනවා. මම හිතන්නේ මට එදා දැනිච්ච සතුට ඒ රුපියල් 600 තියෙච්ච වටිනාකම ඒ වටිනාකම මගේ ජීවිතයටත් වැඩිය වටිනවා. අද වෙනකොට මම පාරේ රස්තිය අදු වෙන්නේ නැතුව දුරකථනයට ලැබෙන ඕඩර් එහෙම නැත්නම් ඒ ප්‍රවාහන කටයුතු සඳහා ලැබෙන ආරාධනා මත දුරකථනය සම්බන්ධ කරගෙන ලොකු ආදායමක් උපයමින් දරුවන්ගේ ජීවිත සාර්ථක කරලා ලොකු දුව උසස් අධ්‍යාපනය දක්වා මේ ළඟදී MA එකත් සම්පූර්ණ කරා. පොඩි දුව උපතින් ලබලා තියෙන ශාරීරික ආබාධ පැත්තකට විසි කරලා දාලා ඇයට නිසි අධ්‍යාපනය ලබා දීලා වෘත්තීය පුහුණුකම් තමන්ගේ දෑතින් තමන්ට ගමනක් යන්න පුළුවන් විදිහට මම වගේ දුවේ මටත් වඩා ශක්තිමත් දුවේ නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි රෝසිනි. මම හුවත් අමර මාත්මයේ ජීවිතයේ මොකක්ද තීරණාත්මකම සාධකය? මගේ ජීවිතයේ තීරණාත්මක සාධක දහස් ගණනක් තියෙනවා. මම හිතන්නේ ඒවා එකින් එක කතා කරනවට වඩා මට ළඟම සහ මාව අද මේ තත්ත්වයට පත් කරපු කාරණාවක් තමයි පිළිකාව. මේ පිළිකාවයි මායි අතර තියෙන්නේ මං හිතනවා බොහොම සෞර්ධත්වයක්. අමර මහත්මයාගේ ජීවිත කතාව අහනකොට අපිට හිතෙනවා අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක ජීවිතයේ ප්‍රශ්න ගොඩක් මැද්දේ ඇය කවදාකවත් ජීවිතේ වැටිලා නැහැ. දරුණු පිළිකාවක් එක්ක ඇය තමන්ගේ ජීවිතේ කොහොම හරි මම නැගිටිනවා කියන තැන ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙමේ ඇය නැගිටලා තියෙනවා. ඉතින් ලියතමර බලාගෙන ඉන්න කාන්තාවන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මේ සමස්ත සමාජයේ කාන්තාවන්ට මට දෙන්න තියෙන පණිවිඩය තමයි කාන්තාව කියන්නේ ලස්සනට ඇඳලා හොඳ සැප වාහනයක ගිහිල්ලා වෙනත් විදිහේ මොකක් හරි දේශපාලන හරි වෙනත් සමාජ හෝ ක්‍රියාකාරකමක් කළ පළියට ඒ කාන්තාව පරිපූර්ණ වෙන්නේ නැහැ. කාන්තාවකට කළ යුතු මෙහෙවරක් තියෙනවා. ඒක තමයි තමන්ගේ කම කියන එක. මේ ලේයි කිරි අතර ඇතිවෙන සංඝටකය තමන්ගේ දරුවන්ට දරුවන්ගේ සමාජයට සමාජයෙන් රටෙන් ලෝකයට දෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාවට තරම් කළ හැකි දෙයක් වෙන කිසි කෙනෙක්ට නැහැ. ඒ නිසා මගේ සංකල්පය තමයි නොහැක්කක් නොමැත කියන එක. පිළිකාවට තමන්ගේ ජීවිතය පරාජය කරන්න දෙන්නේ නැතුව තමන්ගේ ජීවිතෙන් පිළිකාව පරාජය කරපු ධීරේ කාන්තාවක් තමයි අමර මහත්මිය කියලා කියන්නේ. ඒ විතරක් නෙමේ තමන්ගේ දරුවෝ දෙන්නව බලාගෙන ජීවිතේ නැගිටින විදිය අපේ කාන්තාවන්ට කියලා දුන්න උදාර කාන්තාවක් ඔබ. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සිරසිටි විලිය තමර වැඩසටහනත් එක්ක එකතු වීම පිළිබඳව. ඉතින් ඔබත් ධෛර්යවන්ත වෙන්න
ඉදිරියට යන්න ගැහණියකට කළ නොහැකි දෙයක් නැහැ. හොඳයි. මම හැමදාම ඔබට කියනවා මේ ඕනම කාන්තාවක් අපි කතා බහ කරද්දී නැත්නම් අපි දුරකථන ඔස්සේ කතා බහ කරද්දී අපි රූපවාහිනියෙන් දැක්කාම ඇයගේ රුව එහෙම නැත්නම් ඇයගේ කටහඬත් එක්ක අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා කෙනෙක්ගේ පෞරුෂය කොයි වගේද කියලා. මම හිතන්නේ අමරා මහත්මිය කතා කරද්දී ඒ පෞරුෂය මොනවට පැහැදිලි වෙනවා. ඉතින් කාන්තාවක් ජීවිතේ ඉස්සරහට යනකොට කොච්චර ප්‍රශ්නාවත් බාධකාවත් ඒ අතාරින්න සිද්ධ වෙන තැනින්ම අල්ලගෙන ඉන්න එක තමයි ඇගේ තියෙන ශක්තිය, ඇගේ හයිය. ඉතින් මෙවැනි තවත් කාන්තාවන් මේ රට තුර ඉන්නවා. අපි ආරාධනා කරනවා අපිට කතා කරන්න, අපිට ලියන්න. අපි සෝදානම් දිව්‍ය කාන්තාවක් විදිහට ඔබ ජීවිතේ ඉස්සරහට කියලා දිනනවා. ඔබ ගැන මේ මුළු රටටම කියන්න ලියතඹරා වැඩසටහන තුලින්. ඉතින් මතක් කරන්නම් අපේ ලිපිනය ලියතඹරා සිරස ටීවී තැපැල් පෙට්ටිය 100 රත්මලාන. ලියතඹරා සිරස ටීවී තැපැල් පෙට්ටිය 100 රත්මලාන කියන ලිපිනයට අපිට ලියන්න. අපි සෝදානම් ඔබට අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ලියතඹරා දෙවෙනි පැය මේ විදිහට ආරම්භ වෙනවා. ඉතින් චතු අපි දන්න කියන කෙනෙක් වෙන්ද වගේ මදත් ඇවිල්ලා ඉන්නවා. ඊට කලින් අපි සෝදානම් අයිස්ක්‍රීම් කේක් එක දැන් මොකද කරන්න කියලා දැනගන්න නේද? කේක් එක හදලා ඉවරද චතුද? ඔව් අසන යම් තාක් දුරට අවසන්. අපි කේක් එක හදලා හැබැයි තවත් දේවල් ටිකක් තියෙනවා කරගන්න. අපි ෂෙෆ් කෙන් ආමු. මම හිතන්නේ අපි අවන් එකේ දැම්ම කේක් එක දැන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්න කියලා අපි ෂෙෆ් කෙන් ආගෙන දෙවෙනි පැයේ අනිත් වැඩ කටයුතු ගැන කතා කරමු. ෂෙෆ් අපි ළඟට මොකද කරන්නේ? ඒ විරාම අතරතුර අපි පළතුරු ටික කපා ගන්න තතු. ඊපස් දැන් අපි කේක් එකත් බේක් කරලා අරගෙන තියෙන්නේ. ඒකේ දැන් අපි හදන්නේ අයිස්ක්‍රීම් කේක් එක මේ වගේ බේස් එක රින්ග් එකකට. ඒකට අපි හදා ස්පොන්ජ් කේක්කින් බේස් එක වගේ හදා ගන්න ඕනේ. කියන්නේ යටට ලේ එකක් දාලා වටේට දාලා මොකද අයිස්ක්‍රීම් කේක් එක ටක් ගාලා දිය වෙනවානේ. ඒක දිය වෙලා එළියට එන්නේ නැති වෙන්න ඒක කවර් කර ගන්න ඕනේ. අපි බලමු ස්පොන්ජ් ෂීට් එකේ. දැන් අපි මේ හදාගත්ත ෂීට් එක හීනියට දෙකට ස්ලයිස් කර ගන්න ඕනේ. සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයේ මිනිත්තු 20ක් විතර අවන් එකේ තියාගත්ත කේක් එක තමයි දැන් මේ තියෙන්නේ බඩ කේක් එක. ඊට පස්සේ අපි ඒක ස්ලයිස් කරනවා. ඊට පස්සේ ස්ලයිස් කරලා අපි ගිනම් රින් එකට මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකට එකතු කරලාද පළතුරු එකතු කරන්න නැත්නම් මුලින්ම පළතුරු එකතු කරන්න. අයිස්ක්‍රීම් එකතු කරන ගමන් තමයි පළතුරුත් එකතු කරන්නේ. ඊට පස්සේ චතු මේක හොඳට ටයිට් වෙට අපි මේවා කරලා මේක යටටත් එක ලේ එකක් අපි එකතු ස්පොන්ජ් එකේ අපි අපේ කට ඒ කියන්නේ අපේ රින් එක තියලා අපි කපා ගත්තා. ඒකත් අපි ස්ලයිස් කරලා රින් එකට එකතු කරන්න ඕනේ. ඕනේ. මෙන්න මේ විදිහට අපි ස්ලයිස් කරගත්තා. ඊට පස්සේ අපි රින් එකට මෙන්න මේ විදිහට එකතු කරනවා. රටට හොඳට බේස් එක වගේ හිටින්න එකතු කරගන්න ඕනේ මේ ආකාරයට. දැන් කවර් එකක් වගේ හදලා තියෙන්නේ මේ. දැන් චතු මේකට තියෙන්නේ ඊළඟට අපේ අයිස්ක්‍රීම් එකතු කරගන්න. දැන් ෂෙෆ් කෝ මේකට අයිස්ක්‍රීම් විවිධ වර්ගයේ අයිස්ක්‍රීම් එකතු කරන්න පුළුවන්. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි ඒ වගේ අපි කැමති විදිහේ අයිස්ක්‍රීම් එකතු කරන්න පුළුවන්. අපි බලමු ෂෙෆ් මොනවද එකතු කරන්න ගෙනත් තියෙන අයිස්ක්‍රීම් එක කියලා. අද මම ගෙනලා තියෙන චතු වැනිලා අයිස්ක්‍රීම් ඒ වගේම චොක්ලට්. මේක අපිට හිමීට කැලි වශයෙන් මේකට කපලා එකතු කරගන්න පුළුවන්. ඒක දිය වෙන්නේ නැති වෙන හොඳට ශීතකරණේ ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කැබිලි වලට කපලා තමයි අයිස්ක්‍රීම් තට්ටුවක් එකතු කරගන්න ඕනේ මේකට. අපි කවල මේ දෙකම එකට එකතු කරන්නේ නැත්නම් එක ලේ එකක් චොක්ලට් එක ලේ එකක් වැනිලා. අපි මුලින්ම දාන්නේ වැනිලා. වැනිලා මේ විදිහට කපලා අපි එකතු කරගන්නවා අපි හදාගත්ත රින් එකට. ඊට පස්සේ අපි ඒ උඩින් චොක්ලට් එකතු කරනවා. නැහැ ඊළඟට අපි මේකට පළතුරු එකතු කරමු. පළතුරු එකතු කළා චතු දැන් මේකට ආපහු අපි නැවත අපේ ස්පොන්ජ් ලේ එකක් එකතු කර ගන්න ඕනේ. අපි මුලින්ම මේ විදිහට අපේ වැන්ලා අයිසින් අයිස්ක්‍රීම් ටික එකතු කරගත්තා. හරි ඊට පස්සේ ඊට පස්සේ අපි කොච්චර වෙලාවක් වගේ මේක ශීතකරණයේ තියන්න ඕනද? තව පැයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේක හොඳට සෙට් වෙන්න පැයක් විතර තිබ්බොත් වඩා හොඳයි. මේක ඊට පස්සේ අපිට මෙහෙම අතෙන් මේක හොඳට මේ විදිහට නැත්නම් පැලට් එකකින් වගේ හොඳට ඒක තද වෙන්න ප්‍රෙස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි හදාගත්ත පළතුරු. පළතුරු ටික මෙන්න මේ විදිහට එකතු කරනවා. අපි හදුවේ ෆෘට් කේක් එක වගේ ටිකක්. ඊට පස්සේ මේකට අපි නැවතත් තව වැනිලා ස්පොන්ජ් ලේ එකක් එකතු කරගන්න ඕනේ. මුලින්ම වැනිලා අයිස්ක්‍රීම් ඊට පස්සේ පළතුරු කැබලි වලට කපා ගත්තා. ඊට පස්සේ අපි ආයෙත් ස්පොන්ජ් ලේයර් එකක් එකතු කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ඒ උඩිමුත් පළතුරු එකතු කරනවා. මෙන්න මේ විදිහට
කෑම පෙට්ටියක අර කෑම ටික අහුරනවා වගේ නේද ෂෙෆ්? ගාන්ට් ලේක වගේ වැහෙන්න මේ විදිහට අපිට ස්පොන්ජ් ලේ එකක් දාලා පල්තු ටික සහ අයිස් ක්‍රීම් ටික වැහුවා. මේක හොඳට සීල් කරගන්න තද වෙන්න. ඊට පස්සේ තමයි මේකට අපි දැන් අපේ චොක්ලට් අයිස් ක්‍රීම්. අර විදිහටම කැබලි කපලාද? ඔව් කැබලි කපලා මේකට එකතු කරගන්න ඕනේ. මුලින්ම අපි කේක් ලේ එකක් දැම්මා. ඊට පස්සේ අපි වැනිලා අයිස් ක්‍රීම් එකතු කළා. ඊට පස්සේ ඒ උඩින් අපි හීනියට කපාගත් අපේ පළතුරු කැබලි කැබලි ටික එකට එකතු කරගත්තා. ඊට පස්සේ ආයෙත් අපි කේක් තට්ටුවක් මේ විදිහට දාලා හොඳට සීල් කරගෙන ඊට පස්සේ අපි එනව චොක්ලට් අයිස් ක්‍රීම් ටික මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ අපි ආපහු පළතුරු එකතු කරනවා. පළතුරු එකතු කරනවා. හරි චොක්ලට් මේ විදිහට එකතු කරලා ඉවරයි. අපි චොක්ලට් අයිස්ක්‍රීම් කොච්චර වගේ ගත්තද ෂේ? සාමාන්‍යයෙන් මේක ලීටර් භාගය වගේ ප්‍රමාණයක් තමයි අපි එකතු කරේ. අපිට වැනිලා දෙකෙන්ම භාගය බයි ලීටර් 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 දෙකක විතර ප්‍රමාණයක් එකතු කරගත්තේ. අපිට අවශ්‍ය විදිහට මේකට එකතු කරගන්න පුළුවන්. ඊට නැවතත් මේකට අපි අපේ කළු පළතුරු ටික එකතු කරනවා මේ විදිහට. අඹ ග්‍රීන් ඇපල් රෙඩ් ඇපල් සහ මිදි තමයි මේ විදිහට අපි එකතු කරන්නේ. ගසටතු මේකට අපි අපේ අනිත් ස්පොන්ජ් තාලේ කැලකින් හොඳට සීල් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි උඩින් ආපහු අපේ කේක් එක බටර් ස්පොන්ජ් කේක් එකකින් වැනිලා ස්පොන්ජ් කේක් ලේකින් හොඳට සීල් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි දැන් මේක ෆ්‍රිජ් එකට නැවත ශීතකරණේ ටිකක් වෙලා හොඳට කූල් වෙන්න තියන්න ඕනේ. විතර තියෙන්න ඕනේ කියන්නේ. නමුත් අපිට අද කාලය වෙලා වෙච්චර නැති හින්දා මිනිත්තු 10කින් විතර බලමු මේක කොහොමද කියලා. හොඳයි. එහෙනම් දැන් අපි මේක ෆ්‍රිජ් එකට ශීතකරණයට එකතු කරගමු. හොඳට සීල් කරගන්න. සීල් කරන්න. නැත්නම් මේක ටක් ගාලා ගැලවෙන්න පුළුවන් මොද අයිස් ක්‍රීම් වලට තමයි මේක සැන්ඩ්විච් එක වගේ ඇලවෙන්න ඕනේ. හොඳයි. අපි මේ හදාගත්ත කේක් එක දැන් ශීතකරණයට දාගන්න ගමන් තමයි ඉන්නේ. හරි කේක් එක අයිස්ක්‍රීම් කේක් එකක් හදන්නේ මෙන්න මේ විදිහට. දැන් දෙවෙනි පැයේ තමයි වෙලසටනේ බ්‍රහස්පතින්දා දවසේ දෙවෙනි පැයේ මේ දිරු දාවිලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා දෙවෙනි පැයේදී අපිත් එකතු වෙනවා අත්කම් නිර්මාණ ශිල්පී මේනු මහත්මිය. මේනු මහත්මියත් එක්ක කතා කරන්න කලින් අපි සූදානම් විරාමයකට ගිහින් ඉන්න. අපේ කාන්තාවන්ට මගතොටේදී අකරතැබ්බයන් සිදු වෙලා නැද්ද කියලා හිතෙනවා. මේ තවම අපිට දුරකථන ඇමතුමක් ලැබුණේ නැහැ. මං හිතන්නේ අපේ නිෂ්පාදක මණ්ඩලය කියනවා දුරකථන ඇමතුම රැසක් එනවා. අපිට ආයෙත් කෝල් කරන්න අනිත් පැත්තට කතා කරන්න අමාරුයි. මොකද ඊතරම්ම කාර්යබහුල වෙලා කියලා. අපි කුමන මොහොතක ඔබව සම්බන්ධ කරගන්න ඔබේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා. අපි සූදානම් ඔබට කතා කරන්න. ඒ බවත් මතක් කරන ගමන් අපි අලි සූදානම් චතු ඉන්න පැත්තට යන්න. චතු මොකද දැන් වෙන්නේ? ඔව් වාසනාව ලියතඹරා වැඩසටහනේ දෙවෙනි පැය ආරම්භ කළා. ටික වෙලාවක් පහු වෙලා තියෙනවා. ඉතින් ඔබ බලනවා ඇති මොකද අද දවසේදී දෙවෙනි පැයේදී අපේ අමුත්තව අඳුනලා දුන්නේ නැති කියලා. ඉතින් ඔන්න අදත් අපි සූදානම් වෙලා ඉන්නවා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි මේනු කොටගම් මහත්මියත් එක්ක සම්බන්ධ වෙලා අලුත් දෙයක් හදන හැටි කියලා දෙන්න. මේනු මහත්මිය අයිබෝන්. අයිබෝන්. අද අපේ ගෙදර ඉඳන් අපි බලන් ඉන්න අයට මොකද්ද හදලා දෙන්න පොරොන්දුනේ ගිය සතියේදී? ඔව් අපි කිව්වා ඔෆිස් ගෙනියන්න පුළුවන් බෑග් එකක් කියලා. දැන් ඔෆිස් ගෙනියනකොට දැන් අපි කවුරුත් හෑන්ඩ් බෑග් එකට අමතරව තව බෑග් එකක් අරන් යනවා. ඉතින් ඒ විදිහේ බෑග් එකක් ඕගොල්ලන්ට ඉතාමත් පහසුයි. ඒ කියන්නේ ඕනෙම කෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහ තමයි කියන්නේ හිතුවේ. ඉතින් මේක තමයි අද කියලා දෙන බෑග් එක. අද කියලා දෙන බෑග් එක. මේකෙදි අපිට සාමාන්‍යයෙන් කෑම එක ඒ වගේම වෝටර් බොට්ටල් එක ඒ ඕන දෙයක් දාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් අපි දවසක් කරානේ මේ ගිය සතියක වෝටර් බොට්ටල් එකක් තියෙන බෑග් එකට ඒ කේස් එකත් එක්ක ඒ බොට්ටල් එක ඒ වගේ දේවල් ටිකක් දාගෙන යන්න පුළුවන්. ඉතින් මේක ෂිපර් එකක් අල්ලලා නැහැ. ඕගොල්ලන්ට ඉතාමත් පහසුවෙන් මේක පාවිච්චි කරලා ආපහු ගේන්නත් පුළුවන්. ඒ වගේම ඉතවත් පහසුවෙන් මේ නමලා හෑන්ඩ් බෑග් එකට දාගන්න පුළුවන්. ගෙදර තියෙන හතරස් පොටු රෙදි කෑලි දෙකක් ආධාරයෙන් මේක හදාගන්න පුළුවන්. මේ වගේ පොඩියට නමලා කොටුවක් විදිහට මේක
අරන් යන්න පුළුවන්. වෙන මාත්මේ දැන් අපි සාමාන්‍යයෙන් මේ අපි දන්නවා සමහර වාහනයක යනකොට හුඟක් දෙනා කැමති මේ තමන්ගේ කෑම එක කෑම පිඟානකින් කෑම් පිඟාන බදලා කෑම් පිඟානකින් වහලා අරන් යන්න. මම හිතන්නේ මේකට හොඳ මේ බෑග්යක් මේකනේ. ඔව් මේක ඇත්තටම පිඟානක් දාන්න ගොඩක් හොඳයි. මෙහෙම පහළට එල්ලලා හොඳට හිටිනවා. ඉතින් මේක අපි බලමු මේ වාසනා බ්ලොක් එක හදාගන්න කියන එක. ඉතින් මේක ගැන කතා කරනකොට බ්ලොක් එක කියලා මම වෙනදා වගේ විශේෂයෙන් ඇඳගෙන ආවේ නැහැ. ඕනෙම 4S කොටුවකින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ 85 සෙන්ටිමීටර වලින් මම කියන්නේ මේ සෙන්ටිමීටර 85 85ට එහෙම නැත්නම් 75 75ට තමන්ට අවශ්‍ය බෑග් එකේ ප්‍රමාණයට මේ වගේ කොටුවක් තමයි කපා ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන් හිතයි මේ 85 85ට වගේ කපනකොට මේ කොටුව කපනකොට ලොකු රෙදි ප්‍රමාණයක් ඕනේ කියලා එහෙම ඕනේ නැහැ. ගෙදර තියෙන රෙදි කෑලි කීපයක් අපිට පුළුවන් මේක හතරට බෙදලා දැන් මේ කොටස මෙහෙම හතරට බෙදලා ඒ පාට හතරකින් ගන්න පුළුවන්. ඇත්තට මේ තනි රෙද්ද කපන්න අවශ්‍ය නැහැ. මේක මෝට්ටු කරලා ගන්න. එතකොටත් තව ලස්සනකුත් එකතු වෙනවා. ඉතින් මේ ලයිනින් සඳහා මැටීරියල් එකයි උඩට එන මැටීරියල් එකයි තමයි මම මේ කපාගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඒ පාට දෙකකින් මම ගෙනල්ලා තිනා මේ විදිහට තමන්ට කැමති ප්‍රමාණයේ කොටු දෙකක් හදාගන්න. තමන්ට කැමති ප්‍රමාණයේ වගේම තමන් කැමති කලර්ස් භාවිතා කරලා ඊළඟට දැන් මම මේ හදලා ඔයගොල්ලන්ට පෙන්නපු බෑග් එක සෙන්ටිමීටර 85 85 අරන් තියෙනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මේ බෑග් එක ලොකු වැඩි නම් පොඩක් අඩු කරලා හදාගන්න. එහෙම නැත්නම් ඒකත් ලොකු මදි කියලා හිතනවා නම් තව වැඩි කරලා හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ බෑග් එක හදාගන්න. ඉතින් මේ කොටු දෙකට අමතරව අපිට හැන්ඩල් සඳහා පටි අවශ්‍ය කරනවා. ඉතින් මේ හැන්ඩල් වල පටි තමන් කැමති විදිහකට මේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා කඩවල් වල තියෙනවා මේ හැන්ඩල් සඳහා පටි. ඒව වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අද අපේ හෑන්ඩ් බෑග් එක හදන්න උවමනා කරන්නේ. ඔව්. හොඳයි අපි එහෙනම් පටන් ගමු. දැන් මේකෙදි අපි මුලින්ම කරන්න ඕනේ මේ දෙක වටේට මහන්න. මේ මැටීරියල් දෙක වටේට මහලා අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ වටේට මෙතන ඉඳන් මෙතෙන්ට මහනවා. නැවතත් මෙතන ඉඳන් මෙතෙන්ට මහලා මේ හතර වටේම මහලා අපි චූටි තැනක් ඉඩ තියා ගන්නවා මේ අනිත් පැත්ත හරවන්න. මේ වගේ පොඩි තැනක් ඉඩ තියාගෙන මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා ගන්න ඕනේ. මෙන්නත් මේ කියන්නේ දැන් මේ බෑග් එකේ මේ යට තියෙන කොටසද අපි මේ මුලින්ම මහගන්නේ? නෑ අපි දෙකම එකපාර මහන්නේ. එකපාර මහන්නේ. එතකොට පොඩක් ඕකෙන් පෙන්නමු කොයි කැලි දෙකද මේ අපි කියන්නේ කියලා. ඔව් දැන් මේකෙදි මේ පැත්ත ගත්තොත් මේ පැත්ත මෙහෙම එක කොටසක් විදිහට තියෙනවා. අනිත් පැත්ත එක කොටසක් විදිහට තියෙනවා. ආ දෙකම එකතරම මහගන්න. ඔව් එකපාර මහගන්නත් පුළුවන්. දැන් ඔයා අපුින්ද මං කියන දෙපාරකට මහන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් දෙපාරකට මහුවොත් තියෙන වාසිය තමයි දැන් අපිට මේකේ මේ මැහුම් වලට පයිපින් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කෑල්ල ඔයගලන්ට ෆොයිල් එකකින් වගේ දාගන්නවා නම් දෙපාරකට මහන්න වෙනවා. ටිකක් ෆොයිල් එක හයිය නිසා. එහෙම නැත්නම් අපිට මේක දෙපාරකට මහලා ඒක ඇතුළට දාලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි දෙපාරකට මහවනේ. හරි දෙපාරකට මහන්න. එකම දේ තමයි. එතකොට අපිට ගොඩක් හොඳයි කෙනෙකුට දෙපාරක් මේක බලා ගන්න පුළුවන්. එකම විදිහට තමයි මහන්නේ. දැන් අපි මෙහෙම දෙකට හරියට දැන් 4S කොටුවක්නේ. 4S කොටුව හරියට මෙහෙම දෙකට නමා ගන්නවා. නමාගෙන අපි එකම ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි දැන් මේකෙදි ගන්නවා සෙන්ටිමීටර් දැන් මෙතන ඉතුරු කරන ටික තමයි අපිට මේ විදිහට ඕපන් එක හිටින්නේ. මේ බෑග් එකේ මේ විදිහට ඕපන් එක හිටින්නේ ඉතුරු කරන කොටස. ඉතින් ඒ නිසා අපි මේ දෙක නමපු පැත්තේ ඉඳන් ඉහළට එකම් ප්‍රමාණයක් මාක් කරගමු. දැන් අපි ඒක මෙහෙම කතුරෙන් මේ පොටවල් හතරම හිටින්න මෙහෙම කට් මාක් එකක් දාගන්න. එහෙනම් මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙතෙන්ට මම මෝට්ටු කරනවා. ඒකෙදිත් මම මෙහෙම ස්ටෙප්ලර් එක පාවිච්චි කරලා මෝට්ටු කරන්නේ. චුටි මේ තමන්ට කැමති ප්‍රමාණයක් මෝට්ටු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් බෑග් එක ඇතුළට මැහිලා තියෙන අවශ්‍ය නම් ඒ ප්‍රමාණය තියාගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ සම්පූර්ණ දෙක එකට වෙන්න අනිත් පැත්ත හරවලත් මේ දැන් දෙකම එකට ගත්තත් මේ විදිහට තමයි මෝට්ටු කරන්නේ. අපි කට් මාක් එක උඩක් මහනවා නේද? ඔව් කට් මාක් එක ගාවට එනකම් මහනවා. චුට්ටක් උඩට ගියානේ. හරි. ඒ ස්ටෙප්ලර් එකෙන් ඉඳන් උඩට ගියේ. ඉතින් මේක ගාන්ටම
හරියට එන්න ඕනේ. ස්ටේප්ලර් එක හරි ගානින් මට නවත්ත ගන්න බැරි වුණා. ඉතින් ඒ දැන් මැෂින් එක හරියට කට් මාක් එක ගාවින් නවත්තලා එතන පොඩ්ඩක් ටැක් කරගත්තර කමක් නැහැ. මේක අනිත් පැත්ත හැරෙනවා. දැන් ඔන්න මම කොටසක් තමයි මේ විදිහට අපි මේ දෙපැත්තම අහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ නැවතත් මෙහෙම හරවනවා. මතක තියෙන්නේ. මේ විදිහට ලේසි මගේ දැනගෙන ඔව් ඔව් මේ විදිහට මෙහෙම හරවනවා. හරවලා අර කොටසම ඒ කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට මහපු ප්‍රමාණයම මේ දෙක එකට තියලත් නැවතම ඕනේ. ඒකත් අපි මහලා බලමු නේ. එතකොට කට් මාක් එක නැවතත් දමා ගත්තා නම් හොඳයි. එහෙම නැත්නම් අරක දිහා බලාගෙන ඒ ගානින් අපිට නතර කරන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ එක පැත්තක් මහගත්තා වගේම අනිත් පැත්තත් මහගන්න ඕනේ. පැති තුනක් මහලා තියෙන්නේ. අපි අනිත් පැත්ත මේක මේ පැත්ත හරවලා ඒ පැත්තත් අපි ඒ ගානට එනකන් මහගන්න ඕන. මහගන්න ඕන. හොඳයි. මේන් මහත්මිය මේක මේ විදිහට මහගන්න කල අපි සූදානම් නැවතත් කෙටි විරාමයකට ගිහින් ඇවිත් බෑග් එක හදන හැටි හරියටම බලාගමු. ඔව් ඔබ දන්නවද දවසේදී අපි හදන්නේ අයිස්ක්‍රීම් කේක් එකක් කියලා. මං කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රේක්ෂක ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හෙට දවසේදී අපි මොනවද හදන්නේ කියලා මං හිතන්නේ ඔබ දැනටමත් දන්නව මොනවද අපි හදන්නේ කියලා. ඔරේන්ජ් ඩිලයිට් බෝල්ස් අතුරුපස වර්ගයක් අපි හදන්නේ. ඉතින් මේ තමයි රහස ලියතඹරා වැඩසටහන සම්බන්ධයෙන් අපි ඔබ දැනුවත් කිරීමක් කළ තියෙනවා නවලිය පුවත්පත ඔස්සේ. මේ දකින්නේ ලියතඹරා විශේෂ පිටුව. ඉතින් නවලිය පුවත්පත ඔබ අරගෙන තියෙනවා නම් දැනටමත් දන්නවා අපි මොනවද හෙට දවසේ හදන්න කියලා. සති දවස් පහේම අපි හදන කෑම වර්ග පහම මේ සඳහන් වෙලා තියෙනවා. අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියන එකත් එක්ක. ඉතින් සෞඛ්‍ය දවසේ පළවෙන නවලිය පුවත්පත මිලදී ගත්තොත් ඔබට පුළුවන් කලින්ම දැන කියාගන්න මොනවද රෙසිපි පහ කියලා, ඒ වගේම මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. ඉතින් පත්තරේ අරගෙන විතරක්මයි සති දවස් පහේම අනිවාර්යයෙන්ම දවල් දෙකෙදි සිරස ටීවී නරඹන්නට අවශ්‍යයි. ලියතඹරා වැඩසටහන ඔස්සේ ඔබට පුළුවන් ෂෙෆ්ලා පස් දෙනාම කියලා දෙනවා කොහොමද මේ කෑම වර්ගය හදන්නේ කියලා. හොඳයි, ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි අලි සූදානම් චතු ඉන්න පැත්තට යන ෂෙෆ් ළඟ ඉන්නේ. චතු දැන් වැඩ ටික ඔක්කොම කරලා ඉවරයිනේ. ඔව් අසනස්, භාගයක් දුරට ඉවරයි. මොකද අපි කේක් එක හදලා ශීතකරණයට දාලා තියෙනවා. ඒ අතරතුර තවත් දෙයක් කරගන්න තියෙනවා කියලා ෂෙෆ් මතක් කරා. අපි අහමු ඊළඟට මොනවද ෂෙෆ්ට මේ අයිස්ක්‍රීම් කේක් එක හදන්න කරගන්න ඕනේ කියලා. ෂෙෆ් ඔජතු, දැන් අපි කිව්වනේ අපේ අයිස්ක්‍රීම් කේක් එක අපි බේස් එක හදලා ඒක කවර් කරන අද විපින් ක්‍රීම් වලින් කියලා. අපි තියෙන අද විපින් ක්‍රීම බීට් කරන වෙලෙන්ද පොලි මිලදී ගන්න තියෙන විපින් ක්‍රීම් සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක් විතර ප්‍රමාණයක් අපිට අවශ්‍ය නම් මේක ෆිනිෂ් කරගන්න. දැන් අපි හදන්නේ ඒක බීට් කරගන්න. හොඳට වොලියුම් එක තියෙන හොඳ ක්‍රීම් එකක් වගේ එන්න මේක බීට් කරගන්න ඕනේ. විපින් ක්‍රීම් එක ෂෙෆ් මේ විදිහට බීට් කරගන්න කල මම එහෙනම් මේ මහත්මයාගේ පැත්තට ගිහින් එන්නද? හොඳයි, එහෙනම් ෂෙෆ් මේ විදිහට බීට් ක්‍රීම් එක බීට් කරගන්න කල මම සූදානම් නැවතත් මේන මහත්මිය ඉන්න පැත්තට ගිහින් මේන මහත්මිය මොකද කරන්න කියලා අපි බලමු. මේන මහත්මිය, මං හිතන්නේ අපි අර කියපු බ්ලොක් දෙකම අහගෙන ඉවරයි. එහෙමද? අපි මේ දෙකම දැන් ඔය අර පැත්තේ ඉන්න අතරතුර ගාමේ අතරතුර මම මේ දෙකම මෙහෙම අර එකම විදිහට මහගත්තේ. එකම විදිහට මූට් කරා. අපි එතකොට කියපු විදිහට මහගත්තනේ ආවේ. එතකොට ඒක දැන් අපිට නැවතත් කොටුවක් විදිහට මේ මුළු හතර හරියට මැදට එන්න නමා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙහෙම ත්‍රිකෝණයක් මේ දෙකම අහුවෙන්න මෙතනින් මේක නමනවා. කපලා ඒකත් අපි නැවත එකම ගානට දැන් මූට්ටු කරගන්න ඕනේ. මෙහෙම එක මුල්ලක් කපා ගත්තට පස්සේ ඒ ගානටම තියලා අපිට අනෙක් මුළු හතරම මේ විදිහට කපා ගන්න පුළුවන්. අපි ඒ විදිහට එක බ්ලොක් එකක විතරද කපන්නේ? ආ නෑ, බ්ලොක් දෙකම එකම ගානට මේ මුළු හතර කපනවා. එතකොට තමාර හැඩේන්නේ. ඉතින් මේ මුල්ලටත් සාමාන්‍යයෙන් Tamanට කැමති ප්‍රමාණයක් දැන් බෑග් එකේ ලොකු ප්‍රමාණය එන්නේ මේ මුල්ල කපන විදිහ අනුවයි. දැන් අර මෙතන ප්‍රශ්න මේ අපි දැන් කොටස් දෙකක් වෙන වෙනම අහනවා නම් එකම සයිස් එකට මේ මුල්ල කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට එතන කපා ගත්තා. ඉතින් මේ අයින අපි හොඳට මහ ගන්න ඕනේ. ඔව්, ඊට පස්සේ මේ කපා ගත්ත මුළු හතර එකම ගානට තියලා මෙහෙම මේ මුළු හතරම මහ ගන්න ඕනේ. ඊළඟට මේකට අපිට හැන්ඩල් දෙකක් අල්ලන්න ඕනේ වෙනවා. ඒකත් අපි අල්ලා ගන්න විදිය බලමු. දැන් මේ මුල්ලත් අපි ඒ විදිහටම මහ ගන්නවා. එතන අපි මේකට මැහුම් වාසිය එහෙම තියන්න ඕනේද මේ? ආ, ෆුට් එකේ වාසිය ගත්තාම ඇති. ඒ කියන්නේ ලොකු මැහුම් වාසියක් තියන්න කියලා වෙනම අවශ්‍ය නැහැ. ඔගොල්ලන් ෆුට් එකට දැන් මැෂින් එකට තිබ්බහම ඒ ෆුට් එකේ වාසිය තියලා මේක අහගන්න පුළුවන්. මේ විදිහට
හතර පැත්තම අපි මුළු හතර කපලා මෝට්ටු කරනවා. ඉතින් මම මේකේ ඔය අර පැත්ත ඉන්නකොට පොඩ්ඩක් මුළු හතර මාක් කරලා අල්පෙනිති ගැහුවා. ඉතින් අපි අල්පෙනිති ගාවේ කපලා බලමු කොහොමද මේක මේ මහගන්නේ කියලා. එකක් ඇතුළට එකක් දාලා. ඉතමත් ලේසි අවධානයෙන් බලන් හිටියා නම් මේ වගේ බෑග් එකක් හදාගන්න එක. ඉතින් මේ මුළු කපනකොට මතක තියාගන්න බෑග් දෙකේම එකම ගාන්ට මුළු ටික කපන්න ඕනේ. මුළු හතරම අපිට පුළුවන් එක මුල්ලක් කපාගෙන ඒ මුල්ල තියලා අනෙක් මුළු හැම එකක්ම කපා ගන්න. මෙන්න මේ විදිහට මේකත් තියෙනවා. ඉතින් මේ එකක් අපි හොඳ පැත්ත හරවනවා. අපි මේ මහගත්ත බ්ලොක් දෙකෙන් එකක් තමයි අපි හොඳ පැත්ත හරවලා මෙහෙම අපිට පුළුවන් හරව ගන්න. මේ විදිහට අපිට මෙහෙම අපි මුලින්ම හරවගන්න එකද යට පැත්තට එන්නේ එහෙම නැත්නම් ඒක දුර පැත්තට එන්නේ. අපිට ඒක හැන්ඩල් අල්ලන ක්‍රමය අනුව තමයි හැන්ඩල් අල්ලගන්න ඒක අපිට උඩ පැත්තට එනවා. ඉතින් ඒක Tamanට කැමති එකට හැන්ඩල් අල්ල ගන්න පුළුවන්. දැන් මේ විදිහට මෙහෙම හරවගත්තට පස්සේ දැන් අපි බෑග් එක සෑහෙන දුරට කරලා ඉවරයි. දැන් මේ තියෙන්නේ අපි මේ මහගත්ත කොටස් ටික. දැන් මේකත් නැවත මෙහෙම කොටුවක් වගේ ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකේ කොටස් දෙකකට හැන්ඩල් අල්ල ගන්න ඕනේ. අපි මේ කොටස් දෙකකට පොඩ්ඩක් හැන්ඩල් එක තියලා පින් එකක් ගහලා බලමු. ඉතින් මේ මුළු ගාවින් අපිට හොඳට හරව ගන්න ඕනේ මේ විදිහට කොටුව වගේ නැවතත් එන්න. එතකොට අපි අර හරවගත්ත එකට තමයි මුලින්ම හැන්ඩල් එක අල්ලන්නේ. ඔව් හැන්ඩල් එක. අපි හැන්ඩල් දෙකක් හදාගෙන මේ එක පැත්තේ දෙකට තමයි හැන්ඩල් අල්ලන්නේ. ඒ කියන්නේ දැන් මේ කොටස් දෙක එක පැත්තක තියෙන්නේ. මේ දෙකට තමයි අපි හැන්ඩල් එක මුලින්ම මෙහෙම පහළට වැටෙන විදිහට අල්ලගන්නේ. එකම පැත්තේ කෑල් දෙකකට තමයි හැන්ඩල් එක හැම වෙලාවෙම අල්ලගන්නේ. මෂින් එක වැඩ කරන්නේ. හොඳයි අපි මහ ගන්න ඕනේ එකම පැත්තේ. අපි මුලින්ම හොඳ පිට දැම්ම බ්ලොක් එක තමයි ඒකට තමයි අපි මේ විදිහට හැන්ඩල් එකක් අල්ලගන්නේ. එකම පැත්තේ කෑලි දෙකකට තියලා තමයි මේ විදිහට මහ ගන්න ඕනේ. මේ පැත්තට ඇල්ලුවා ඒ පැත්තටම තමයි අනෙක් හැන්ඩල් එක අල්ලගන්නේ. එතකොට දැන් ඒක දැන් මේ පැත්තට අල්ලනවා නම් මේ දෙකට තමයි අල්ලගන්න ඕනේ. ඉතින් මේ හැන්ඩල් එකත් මේ පැත්තට දෙපැත්තට වැටෙන්න අල්ලගමු. ඊළඟට මේ හැන්ඩල් අල්ලනවා කියන්නේ කොනටම තියලා මහන එක තමයි. ඒ කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් අපි වෙන්ද බෑග් වල හැන්ඩල් අල්ලනකොට අපි ඒක එහාට කරලා තියලා මහනවා. මේකේ මේ කොනටම තියලා තමයි හැන්ඩල් එක අල්ලන්නේ. නැවත වතාවක් මැහෙනවා. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පැත්තට මෙහෙම අරගෙන මේ කොටස මෙතන කොනටම තියලා ඒ කියන්නේ කොනටම තියලා මේ විදිහට මහ ගන්නවා. දැන් අපි මේ වගේ කෑලි දෙකක් අනිවාර්යයෙන්ම එකතු කළ යුතුද? දැන් අපිට මේකත් පුළුවන් මේ විදිහට. ඔව්. පුළුවන්. පාවිච්චි කරන්න. ඒකෙන් පුළුවන්. ටිකක් හයිය රෙද්දකින් මහුවත් මේකත් පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් පොඩි කෙනෙක් එහෙම මේක try කරලා බලනවා නම් එයාට පුළුවන් මේක විතරක් තනියම. මේක විතරක් තනියම. ඉතින් ඊට පස්සේ දැන් මේක තියෙන්නේ කන පිට. එතකොට මේක දාන්න ඕනේ මේක ඇතුළට. මේක හොඳට මුලින්ම හදාගත්තා තමයි අපි අර. ඒ කියන්නේ අපි හැන්ඩල් අල්ලන්නේ කොකද? ඒක හොඳ පැත්ත හරවල හැන්ඩල් එක අල්ලනවා. අල්ලලා ඉවරලා මේ කන පිට පැත්ත හරවලා තියෙන එක ඇතුළට එකතු කරන්න. එකතු කරනවා. අතට මේ සම්පූර්ණයෙන් මෙහෙම ඇතුළට දානවා. මේ හැන්ඩල් අල්ලගත්ත බෑග් එක සම්පූර්ණයෙන්ම මේක ඇතුළට මේ විදිහට දානවා. දැම්මට පස්සේ මේ හැන්ඩලුත් අපි යටට යන්න අල්ලගෙන මේ මුළු හතර දැන් මේ මුල්ලට මේ මුල්ල ගන්නවා. මෙහෙම තියලා මේ ටික දිගට මහ ගන්න ඕනේ. මහ ගන්න ඕනේ. මෙතනත් මේ මුල්ල තියලා මේ මුළු හතර ලස්සන්ට දිගටම මහ ගන්න ඕනේ. එක තැනක් විතරක් අපි ගන්නවා මේක. ඒ කියන්නේ අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට මෙහෙම මුළු හතර එකට තියලා මහගෙන මේක අනිත් පැත්ත හරවගන්න. හරි. හොඳයි. එහෙනම් මේනු මහත්මිය මේක හැමින් සැරේ මේ විදිහට එකට එකතු කරලා මහ ගන්නකල් මං සූදානම් නැවත ෂෙෆ් ඉන්න පැත්තට ගිහින් ෂෙෆ් මොකද කරන්නේ කියලා අපි බලමු. ෂෙෆ් මං හිතන්නේ විපින් ක්‍රීම් එක දැන් හොඳ ගන්නට බීට් වෙලා තියෙනවා. හොඳට ක්‍රීම් එකක් වගේ දැන් ඇවිල්ලා තියෙන චතු. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ තියෙන අපිට දැන් අපේ හදාගත්ත කේක් එක
ඩිසයින් කරගන්න. දැන් අපි ශීත කරන්නේ දැන් කේක් එක ඇතිද? ඇති. ඒ කියන්නේ තව වෙලා තියෙනවා නම් වඩා හොඳයි. අපිට ලැබිලා තියෙන කාලය වෙලාවත් එක්ක දැන් එක ගන්න වෙනවා. හොඳයි. මේ තියෙන්නේ අපි මුලින්ම හදාගෙන ශීත කරන්ට් එකතු කරපු කේක් එක. වෙනදා වගේම පිහියකින් පොඩි කැපින් පාරක් දාලා තමයි අපි කේක් එක ගන්න ඕනේ. පිහියෙන් ගලව ගන්න ඕනේ. අයිස්ක්‍රීම් දිය වෙලා නැහැ. අයිස්ක්‍රීම් දිය වෙලා නැහැ. මේක තව ටිකක් වෙලා එළිය තියෙද්දි දිය වෙනවා. අපි ඊට කලින් දැන් මේක සැන්ඩ්විච් කරලා ක්‍රීම් වලින් ඩිසයින් කරලා නැවතත් ශීතකරණයේ තියන්න ටිකක් වෙලා. මේ තමයි අපි අද සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයෙන් හදාගත්ත කේක් එක. ඊට පස්සේ අපි ශීත කරලා ඒකත් එක්ක අයිස්ක්‍රීම් එකතු කරලා සැන්ඩ්විච් කරලා ශීතකරණයේ තියලා තමයි දැන් ඉවතට ගත්තේ. ඊට පස්සේ අපි විපින් ක්‍රීම් එකක් විදියට හදාගෙන බීට් කරලා හොඳට මෙන්න මේ විදියට කවර් කරන්න තමයි යන්නේ. මුළු කේක් එකම මේකෙන් අපි කවර් කරනවා. මෙන්න මේ විදියට විපින් ක්‍රීම් වලින් අපි මේක කවර් කරගන්න ඕනේ. විපින් ක්‍රීම් වල මේ කලයක විතරක් තියෙන්නේ ෂෙෆ්. වයිට් කලර් එක තමයි විපින් ක්‍රීම් වල එන්නේ. මේක සමහර වෙලාවල තියෙන සීනි ඇඩ් නොකරපු එක. අපිට එහෙම වුණොත් මේකට අයිසින් සුගර් පොඩ්ඩක් ඇඩ් කරලා ඒකට රසය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට බීට් කරලා අපිට එකපාරින් හදා ගන්නත් පුළුවන්. අපිට මේකට වෙන කලර්ස් භාවිත අවශ්‍ය නම් පාට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට අපිට දැන් රෝස පාහේ වගේ වන්න ෆුඩ් කලර් වලින් රෝස පාට පොඩ්ඩක් එකතු කරා නම් මේකට අපිට අවශ්‍ය පාට එකතු කරගන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ අද දවසේදී අපි ඔබට පොරොන්දු වුණා හරියටම දෙකේ ඉඳ හතර වෙනකල් අපිත් එක්ක හිටියොත් එහෙම අයිස්ක්‍රීම් කේක් එකක් හදන හැටි කියලා දෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ අයිස්ක්‍රීම් කේක් එකේ නිමාව දැන් නේද? නිමාව. අපි හොඳට විපින් ක්‍රීම් වලින් මේක කවර් කරගන්න ඕනේ. අපිට තවත් මොනවද කරගන්න තියෙන්නේ ෂෙෆ් ඊට පස්සේ? දැන් මේක ඊට පස්සේ මේක ඩිසයින් කරලා ගානිෂ් කරගන්න තමයි තියෙන්නේ. ඒකටද මේ අනිත් පළතුරු ටික අපිට ඕනේ. මේ පළතුරු වලින්ම ගානිෂ් කරගන්නත් පුළුවන්, නැත්නම් ස්ට්‍රෝබෙරි වගේ මොන හරි දෙයකින් එකතු කරගන්නත් පුළුවන්. අපි අද එකතු කරපු නිසා අපි මේ පළතුරු වලින්ම මේක ගානිෂ් කරගන්නවා. මේ විදිය හොඳට විපින් ක්‍රීම් ටික තවර ගන්න ඕනේ. ඊට පස්සේ ඒ වැඩිදුර ලස්සන කිරීමද වැඩි අලංකාරය සඳහා ඊට පස්සේ මොකද කරන්නේ? දු පයිපින් බෑග් එකෙන් ඒකට පොඩි බෝඩ් එකක් එකතු කරගන්න සූදානම් වෙන්නේ. විපින් ක්‍රීම් වලින්ම අපි අද හදන්නේ කියලා දෙනවා කියලා පොරොන්දු වන අයිස්ක්‍රීම් කේක් එක තමයි ඔබ මේ දකින්නේ. කේක් එකේ නිමාවට තව ටික වෙලාවයි. අන්තිම හරියන්නේ නේද? අන්තිම හරිය. හොඳයි. එහෙනම් ෂෙෆ් මේ විදිහට හෙමින් සැරේ ලස්සනට ගානිෂ් කරගන්නවද? මේක දැන් මේ විදිහට ගානිෂ් කරලා මේ පළතුරු ටික එකතු කරන් තියන්නේ නේද? එතන තියෙන්නේ. එහෙනම් ෂෙෆ් මේ ටික මෙහෙම හෙමින් සැරේ කරගන්නවා. මම නැවතත් සූදානම් මේනු මහත්මිය ඉන්න පැත්තට ගිහින් මේනු මහත්මියගේ හෑන්ඩ් බෑග් එකේ වැඩ කටයුතු ගැන හොයලා බලන්න. මේ මහත්මිය මේ පැත්තේ වැඩ ඉවරද? ඔව්. දැන් මම කියපු විදිහට මේක අර දැන් වටේම අහගෙන මේ කොටස් ටික ඇතුළට දැම්මා. ඉතින් එතකොට අපිට දැන් කෙනෙකුට බලන්න පුළුවන් මේ නිකම්ම හැන්ඩල් එක එළියට ආවා. මේ විදිහට දැන් මේ හැන්ඩල් එක මෙහෙම ඇතුළට දාලා හැන්ඩල් එක එළියට එනවා. ඉතින් මෙතනින් තමයි මම මේක අනිත් පැත්ත හරවා ගත්තේ. ඉතින් අපි අවුට්ලයින් එක ගහනකොට මේ ටිකත් ඇතුළට නමලා අවුට්ලයින් එක ගහන්න ඕනේ. ඉතින් ඒ විදිහට ගහගත්තට පස්සේ මෙන්න මේ වගේ දැන් මේක අරකට වැඩිය ගොඩක් පොඩි අපිට පේනවා. පොඩි එකක් තමයි, පොඩි මෙටීරියල් එකක් තමයි මම අරගෙන ආවේ සෙන්ටිමීටර 50යි 50 වගේ. ඉතින් ඒ වගේ එකකින් හින්දා තමයි මේක මේ පොඩියට ආවේ. ඉතින් මේවා සම්පූර්ණයෙන්ම අවුට්ලයින් කරගන්න ඕනේ. දැන් වාසනා කියපු එකෙන් උන චාන්ස් එක තමයි දැන් මේකේ මේ මැහුම් මුකුත් පේන්නේ නැහැ. දැන් මේක අරන් බැලුවත් මේක දෙකක් විදිහට මහලා තියෙන්නේ. මේක උනම් මේ පැත්ත හරවලා පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. හැබැයි මේ පැත්ත හරවලා පාවිච්චි කරන්න බෑ. එකට මහනුවොත් අපි දැන් ඇත්තටම මේ
අර ෆොයිල් පේපර්ස් වගේ දාලා මැහුවොත් මේ කණි පැතරවල පාවිච්චි කරන්න වැඩක් නැහැ නේ. ඉතින් එතකොට බැහැ ලස්සන නැති වෙනවා නේ. ඒ කියන්නේ අපේ රසනේ රඳවා ගන්න එක දාන්නේ. ඉතින් මේක දැන් අර වාසන කියපු විදිහට දෙකක් වෙන වෙනම මහපුවම මේ බෑග් එකේ මේකත් මේ පැත්තත් පාවිච්චි කරන්න පුළුවන්. මැහුම් මුකුත් පේන්නේ නැහැ. ඒක තමයි එතන තියෙන චාන්ස් එක. අදිසියෙන් මේ පැත්තේ කුණු ගැවුනොත් අනිත් පැත්තට හරවලා ගෙනියන්න පුළුවන්. ඔව් මේ නිසා දාපු නිසා මේ වගේම ෂෙෆ් ශෂීන නිසා මේ අපේ ලිපියක් කැවල තිනවා චතු මං හිතුවා ඒ ගැන අද දවසේ මතක් කරන්න අවශ්‍යයි කියලා. අපි විශ්වාස කරනවා දැන් ලියතම්බර වැඩසටහන හුඟක්ලාට කාන්තාව මුල් කරගෙන අපි මේ හැම දෙයක් යනවා කියන්නේ. නමුත් මේ පාසල් යන පුතෙක් අපිට මේ ලිපිය එවලා තියෙන්නේ. මේනු විස මතක් කරලා තියෙනවා ඒගොම අපේ ෂෙෆ් ශෂීව මතක් කරලා තියෙනවා. මෙහෙමයි කියලා තියෙන්නේ ලියතඹරා වෙත වාසනා නැන්දා සෑම සතියකම සවස දෙකේ සිට හතර දක්වා විකාශය වන ලියතඹරා විවිධ තේවා මුල් කරගනිමින් දවස ආරම්භනවා. ඇත්තටම කියනවා නම් මම හැම දවසකම වගේ හදන කෑම අනිවාර්යයෙන්ම අමතක නොකර හදනවා. විශේෂයෙන් ෂෙෆ් හදන කේක් බොහොම ස්තුතියි ඒකට කියලා මතක් කරලා තියෙනවා. ඒ වගේම දිලිනිමිස් කියලා දුන්නු ඇඳුම්ද මහනවා. මේනිමිස්ගේ බෑග් ඉතාම සරලයි. මම ඒවා මහලා තියෙනවා. ෂෙෆ් රෝෂණී මිස්ගේ කෑම ගොඩක් රහයි. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ෂෙෆ් රෝෂණීට හා මේනු කොටගම මිස්ටර් කියලා මතක් කරලා තියෙනවා. එතකොට ඔහු මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. මගේ අතින් ගොඩක් වැරදි වෙලා තියෙනවා. ඒත් එක වැරද්දක් නිසා මට හැමෝම විහිළු තහළු කරනවා. මට දැනෙනවා මම තනි වෙලා වගේ කියලා. නමුත් මම වැටුනේ නැහැ. හැම සැරේම අනිත් අයට වඩා පන්තියේ ලකුණු ගත්තා. මේ සැරේ වාර විභාගයට විද්‍යාවට ලකුණු 98ක් ගත්තා. ලකුණුත් හොඳයි. වාසනා නැන්දේ ලියතඹරා වැඩසටහනට තව තව දේවල් එකතු කරන්න මම මගේ ජීවිතයට ලියතඹරා වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දිනෙන් දින මෙම වැඩසටහන කරගෙන යන්න ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට ආසිරි පතමි. මීට EN ශාලින්ද සමරසිංහ පොළොන්නරුව ගල්ලෑල්ලේ ඉඳලා තමයි අපිට මේ ලිපිය එවලා තියෙන්නේ. ශාලින්ද ගොඩක් ස්තුතියි අපිට මේ විදිහේ ලිපියක් එවීම සම්බන්ධයෙන්. ඉතින් අර ඔබ මේ අපි දන්නේ නැහැ මොකක්ද වැරද්ද කියලා. හැබැයි මතක් කරනවා ඔබ බොහොම හොඳින් ඔබේ ජීවිතයේ තේරුම් ගන්න තියෙනවා. ජීවිතය ඉස්සරහට ගිහලා තිනවා. තව තවත් ශක්තිමත් වෙලා අම හැමෝම අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ බොහොම සාමාන්‍යයි. හැබැයි ආයෙමත් ඒ වැරද්ද නොකරන මග බලාගත්තොත් ජීවිතේ හුඟක් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. චතු අවස්ථාව තියෙනවා එමත්. ඔව් වාසනා වාසනා මතක් කරා වගේ මේ වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දී අපේ ලියතඹරා වැඩසටහනේ සාර්ථකත්වය ගැන අපිට බොහොමත්ම සන්තෝසයි නේද? හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී අපි මෙන්න මේ වගේ ලස්සන හෑන්ඩ් බෑග් එකක් හදන හැටි කියලා දුන්නා. ඉතින් හරිම සරලයි. හැමෝම කියන වගේ මේනු මහත්මිය කියලා දෙන දේවල් ඉතාමත් ඉක්මනින් කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. මේනු මහත්මිය අදත් මේ වගේ අලංකාරය වගේ ඉතාමත් වටිනා බෑග් එකක් හදන්න අපේ ගෙදර ඉන්න අයට කියලා දුන්නට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේදීත් මේ වගේ වටිනා දෙයක් කියලා දෙන්න බලාපොරොත්තුෙන් මම දැන් යනවා ෂෙෆ් ඉන්න පැත්තට. ෂෙෆ් මේ පැත්තේ කේක් එකක් හදලා ඉවරද? කේක් එකක් හදලා ඉවරයි චතු. මේ තමයි අද අපි හදන්නේ අයිස්ක්‍රීම් කේක් එක. අයිස්ක්‍රීම් කේක් එක විශේෂත්වය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මේක ඇත්තනම චතු දැන් මේක අපි ටිකක් ෆ්‍රීස් කරලා කන්න ඕනේ. කෑ අපේ අනිත් හැම කේක්ම සාමාන්‍ය දැන් බටර් කේක් ගත්තොත් normal එළිය තියලා කන්නේ. ගැට් එකක් ගත්තොත් සාමාන්‍ය කූල් කරලා කන්නේ. මේක ෆ්‍රීස් කරලා කන්නේ. මේක අපි පොඩි අය ගොඩක් ආසන වෙන කේක් එකක්. මේක අයිස්ක්‍රීම් වලින් තමයි හදලා තියෙන්නේ. මේක අතුරුපසක් හැටියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ මිදි වෙනුවට අපිට එතන එකතු කරන්න පුළුවන් තව දේවල්. ස්ට්‍රෝබෙරිස්, චෙරීස් ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපි කැමති විදිහේ පළතුරු ಜಾති මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම අපි කැමති විදිහේ අයිස්ක්‍රීම් ಜಾති එකතු කරගන්න පුළුවන්. තව මොනවද එකතු කරන්න පුළුවන්? ඇත්තටම මේකේදී අයිස්ක්‍රීම් වලින් කරන හින්ද මේක දැන් අපි කේකේ අයිස්ක්‍රීම් කේක් මේකෙම ඩෙසර්ට් එකක් තියෙන මේක මේ විදිහටම අපිට මිරෑන් එක මම ඉස්සෙල්ලත් කියලා දුන්නා බේක් ඇලස්කා වගේ ඒ වගේ විදිහට කරන්නත් පුළුවන්. දැන් මේක අපි හිතුව තරම් මේක දියුනේ නැහැ. හිතුව තරම් කියන කොහෙත්ම දියුනේ නැහැ. ඒ කියන්නේ අපි කැමති වෙලාවක් තියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක දැන් නැවත පාරක් ෆ්‍රීසර් එකේ තියලා ඊට පස්සේ එළියට ගත්තම සමහර අපිට පැය භාගයක් විතර එළිය තියන්න පුළුවන්. හා එතකොට අපිට සමහර මේ වගේයක් හදලා පැය භාගයක් විතර ශීත කරන්න තියලා කොහේ හරි අරින් යන්න හරි පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න අද දවසේදී අපි ඔබට පොරොන්දු වුණා දෙකේ ඉඳන් හතර වෙනකල් හිටියොත් ඉතාමත් රසවත් ඒ වගේම වටිනා කියන කේක් එකක් හදන හැටි කියලා දෙනවා කියලා. සෑම රැකියාවක් විදියට හෝ ඔබට කේක් හදන්න අත්‍යවශ්‍යතාවයක් උවමනාවක් තිබුණා නම් ඉතින් ඔබට පුළුවන් හැමදාමත් වගේ බ්‍රහස්පතින්දා දවසේදී දෙකේ ඉඳන් හතර වෙනකල් ලියතඹරා බැලුවොත් මේ විදිහට විවිධ විදිහට කේක් හදන්න ඉගෙන ගන්න. ඉතින් ෂෙෆ් අද දවසේදීත් මේ වගේ ඉතාවත් වටිනා කේක් එකක් හදන්න කියලා දුන්නට බොහොමත්ම ස්තුතියි. ලබන සතියේදීත් අපි කේක් එකක් හදන්න කියලා දෙනවා. ලබන සතිය බ්‍රහස්පතින්දා දවසේදීත් අපි මේ වගේම කේක් එකක් හදන්න කියලා දෙනවා. අද ලියතඹරා වැඩසටහනෙන් සමුගෙන යන්න තමයි දැන් කාල වේලාව ඇවිත් තියෙන්නේ. ඊට කලින් මං හිතන්නේ යන්න කලින් වාසනාට හැමදාම වගේ කියන්න දෙයක් ඇති. අපි අහලා ඉමු වාසනා.
චතුර ඉතින් අපේ ප්‍රේක්ෂකයන් දන්නවා සති දවස් පහෙම අපි දවස් හතරක් කතා තේමාවන් හතරක් ගැන කතා බහ කරනවා. ඒ වගේම සිකුරාද දවසේදී විශේෂ වැඩසටහනක් විදිහට විකාශය වෙනවා කියලා ලියතඹරා වැඩසටහන. ඉතින් හෙට දවසේ ඔබ කල්පනා කරන්නේ කවුද එන්නේ කියලා. මේ වෙනකටත් පූර්ව ප්‍රචාරක පටෝස්සේ ඔබ දන්නවා කවුද හෙට දවසේදී අපේ වැඩසටහනට එන්නේ කියලා. මෙවර පැවතුණු 45 වන ජාතික ක්‍රීඩා අවුරුල්ලේ හොඳම බාස්කට්බෝල් ක්‍රීඩිකාව විදිහට තමන්ගේ දක්ෂතා පෙන්නපු ක්‍රීඩිකාව තමයි සොලංගි හෙට දවසේ අපේ වැඩසටහන සහභාගී වෙනවා. ඒ ගැන තවත් විශේෂ දෙයක් කියන්න අවශ්‍යයි. මිස් වර්ල්ඩ් කියන තරගය නියෝජනය කරපු තරුණියක් ඇයි. ඉතින් ඇය ගැන හුඟක් දේවල් කතා බහ කරන්න තියෙවි. ඇගේ දක්ෂකම් එක්ක ඔබේ ජීවිතේට හුඟක් දේවල් එකතු කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. හෙට දවසේදී අපි ඇයත් එක්ක කතා බහ කරනවා. හරියටම අමතක නොකර හෙට දවල් දෙකට ලියතඹර වැඩසටහන ආරම්භන්න කියලා ආරාධනා කරන ගමන් අපි සූදානම් ඔබේ නිවහනේ සමුගෙන යන්න. ගිහින් එන්නම්. සුබ දවසක්. ළඟම සරිසරා රස පදම් ගලපාලා නික නික හැරමව